දවසල්ලං ටිකක් වහිනවා. හැබැයි මේ විදිහට පෑවුවොත් රටට කුමක් වේවි? 961 ඔක්තෝබර් මාසේ පළවෙනි සතියේ දැන් ඔක්තෝබර් මාසේ ගෙවෙනවා. අන්තිම මේ ලුම්බිනි සංගහලේ ඒක ඇහුවේ වෙස්සන්තර නාට්‍යයේදී. ඒක ගැන ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම කියන්න ඕන මේ නරඹන ඇයට අපේ තියෙන කැපවීම කොහොමද කියන එක දැනගන්න පුළුවන් වෙනවා. මට ලොකු ආසාවක් තිබුණා මහවේදිකාවේ හොඳ විශාල දැවන්ත නාට්‍යයක රඟපාන්න ආසාව. ඒකට අවස්ථාවක් අපේ ලොකු අයියා පීඩී එදිරිසිංහ ව්‍යාජාවර්ධන මහත්මයාගේ පෞද්ගලික ලේකම් හැටියට එතුමා වැඩ කළේ. එතුමා ව්‍යාජාවර්ධන මහත්මයාගේ ලේකම් නිසා ලංකාවේ ලොකුම ප්‍රමුඛ ඇය අඳුරගන්නට පුළුවන් වුණා. එතනදී අයියා අඳුනගත්ත එක්කෙනෙක් තමයි කලාගුරු JDA පෙරේරා මහත්මයා. දැන් JDA පෙරේරා මහත්මයාගේ නමින් තමයි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ චිත්‍ර මූර්ති අංශය තියෙන්නේ. හේවුඩ් එතන සංගීත විද්‍යාලයේ ආරම්භ කළේ එතුමාලා. අද හුඟ දෙනෙක් දන්නේ නැහැ. එතුමාගේ බිරිඳ තමයි චන්ද්‍රලේඛා. ඒ චන්ද්‍රලේඛා තමයි ලංකාවේ පළවෙනි උඩරට නටුම් ශිල්පිනිය. ඔය දැන් අද උඩරට නටන සමහර අය දන්නෙත් නැහැ. එතකොට මේස මේ අධ්‍යක්ෂණය කරා නීතිඥ ජෝන්ස් සිල්වා ෂෝරියන්ගේ වෙස්සන්තර නාට්‍යය. ඒක නිෂ්පාදනය කරේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් සිනමා රංගන ශිල්පියෙක් HD කුලතුංග මහත්මයා. එතකොට එයා තමයි වේදන් කරේ. එතකොට එඩී ජයමාන රුක්මණි දේවි ප්‍රධාන චරිතය රඟපෑව රුක්මණි දේවි මන්ත්‍රී දේවි විදිහට HD කුලතුංග මහත්මයා වෙස්සන්තර රජුරු විදිහට බෙනීදාබරේ සඳමහා රජුරු විදිහට එඩී ගුණවර්ධන කියලා මහත්මයෙක් ජූතක බමුණා විදිහට අමිත තාපා විදිහට ශීලා පීරිස් ගායිකාවක් ඒ කාලේ. එතකොට මම ගියේ මට ගිහිල්ලා අපිට හම්බෙන්නේ නැහැනේ ප්‍රධාන චරිත. එතකොට මට අවුරුදු 20යි වයස. 11 වෙනි දවසේ තමයි වැඩේ වුණේ. ඔව්. ඊට පස්සේ දැන් මට හම්බුනේ රටවැසියෙක් විදිහට. ඔබ අර මේ කියාපු වචනේ තිබුණේ ඒකේ මේ විදිහට පැවුවොත් අපේ රටට මං රටවැසියෙක් විදිහට තමයි ඒකේ හිටියේ. මේක ලස්සන කතන්දරය අසංග මේකයි. මාස 8ක් පුහුණු වීම කරා. ඒ මාස 8ේ සෑම සතියකම සඳුදා බදාදා සිකුරාදා සතියකට දවස් 3 බැගින් මාස 8ක් නොකඩව පුහුණු වීම ගියේ කෙනෙක් තමයි මම මේ වචන අට හරියට කියන්නේ. මෙන්න මේක තමයි වුණේ. අද එහෙම නෙමෙයි. අද එහෙම පුහුණු වෙන්නේ නැහැ බලාපොරොත්තු. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මේවක තමයි පුහුණු වාර 40ක් තියෙන්නට ඕන. අඩු ගානේ 20ක්වත් තියෙන්න ඕන. දැන් එහෙම නෙමෙයි දවස් 4න් 5න් කරනවා. නල්විලිය හුඟක් දක්ෂණම් කෙටි කාලෙකදී කරන්න පුළුවන්. එහෙම කරන අය තියෙන එකේ වරදක් නැහැ. නමුත් අර පුහුණු වීම මාරේ. ඉතින් මෙතනදී 3ට පුහුණු වීම පටන් ගන්නවා නම් මම යන්නේ 2:00ට නැත්තම් 2ට. වේදිකාව අතුගාරලා අවශ්‍ය කරන පුටු ටික තියලා කොම කරලා ස්වර්ලා එනකම් මාස්ටර්ලා එනකම් බලාගෙන ඉන්නවා. එහෙම එතකොට එහෙම තමයි කැර උනන්දුවක් එච්චර කැපවීමක් එච්චර ආසාවක් මේක. ඔව් දැන් මූලික දේ තියෙන්නේ නළුව වීම පමණක් නෙමෙයිනේ. මේ කලාව මේ කර්මාන්තය අපි ඉගෙන ගන්න එපා. ඒ ඉගෙන ගන්න තියෙන්නේ බලාගෙන දන්න එක්කෙනා කරන දේෙන් තමයි අපි ඒක කරගන්න ඕනේ. එතකොට ඒක ඒකේදී ලබන පුහුණුව මට පස්සේ ලොකු මේකක් වුණා. සහ ඔබතුමාගේ චරිත විතරක්වත් නෙමෙයි. අනිත් ඒවා පවා කටපාඩම්. කටපාඩම්. ඒකයි අර දවස් 14ක් පෙන්නකොට 11 වෙනි දවසේ ගුණවර්ධන මහත්මයා පොඩි සද්දයක් දාලා ගියාම අධ්‍යක්ෂකවරයාට බය නැතුව මේක කරන්න පුළුවන් කියලා දැනගන්න. ධර්මදාස ගුරුපු කියලා මහත්මයා තමයි හිටියේ වේදිකා පරිපාලක. එයා මාව අරගෙන ගිහලා සර්ගෙන් ඇහුවා සර් අපි මේක සතිෂ්ඨ කියමු. ඒතර සර් මගෙන් ඇහුවා සතිෂ්ඨ මේක කරන්න පුළුවන්ද කියලා. බලමු කියලා. මං පුළුවන් කියලා කිව්වේ නෑ මං බලන්නම් කිව්වා. මට ඇතුලේ තිබුණ ලොකු විශ්වාසයක් පුළුවන් කියලා. එකම ප්‍රශ්නයක් තිබුණේ ඒකේ ගීතයක් තිබ්බා. අනේ ඒක ටිකක් මේ සින්දු කියන්න පුළුවන් උනට ගායනා කරන්න බෑනේ. අනික දැන් අවුරුදු 20 තරුණයා ඔබ මේ 75 80 ගෙදර චරිතයක් කරන්න හදන්නේ. ඔව් ඒ අවුරුදු 20දී කියලා නැහැ ඒක අවුරුදු 20 කෙනෙකුට 80ක චරිතයක් කරන්න පුළුවන්. හැබැයි 80ක චරිතයක් වයසේ ඉන්න කෙනෙකුට 20ක එකක් නම් කරන්න අමාරුයි. එතනයි තියෙන වෙනස. ඉතින් ඒකෙදී මිච ලොකුම අභියෝගය තමයි කටහඬ පිළිබඳ. දැන් එතනදී දැන් මේ කතා කරන කටහඬෙන් කරන්න බෑනේ. එතනදී මම ප්‍රයෝගයක් කරගත්තා. දැන් මෙහෙම තොල් දෙක වහලා තමයි කතා කරන්නේ. දැන් පතිවෘතා දකින්න බහතේ ආතමෝ චූදා මාණික්යක් බඳු ස්ත්‍රී රත්නයක්. දැන් මෙතන මෙහෙම රවුල දැම්මහම මේක වැහෙනවනේ මේ කතාව. ඒක දත් නැති කතන්දරෙත් තියෙනවා.
චූඩා මාණික්කයක් මොකද දැන් ඔය ඕකෙන් දෙබස්ටික ඔක්කොම හරි නමුත් ගීතේ කියනකොට මොකද තාත්තේ මේ හඬෙන්ම කියන්න ඕන එතකොට අරයා බොහොම දෝෂ පැන්තොටේ ගෑනු දැන් කියයි කියලා යා කියාගෙන එනවර කලෙත් අරගෙන එතකොට මට කියන්න දෙනවා ඉලව්ව කලේ තීව බඳා මේ මාත එතකොට බොහොම දෝෂ පැන්තොටේ ගෑනු දැන් කියයි ඉලව්ව කලේ තීව බඳා තී මේ මාසෝයා එහෙම කිව්වා නගල ගියා වැඩි හැබැයි නළුවත් 6යි 10යි විතර ආවා දුන්නේ නැහැ කරන්න අන්තිම මොහොතේ ඇවිල්ලා මේ පොඩ්ඩක් මත් වෙලා හැම නේද නළුව ආවේ ඔව් අන්න ඒක තමයි මෙතන වැදගත් වෙන්නේ මම දැන් මගේ අද වර්තමාන ජීවිතයේ මට තියෙන එකක් තමයි විනය කියන එක මම විනයගරුකව වැඩ කරන මිනිහෙක් සංස්කෘතියට අනුව විනයගරුක නැති අය මං ගණන් ගන්නෙත් නෑ මම එවෙලම මූන්ටත් කියනවා ඒක මගේ සිරිතක් දැන් ඊයේ පෙරේදා අපි අපේ උත්සවයක් කරා තුනට කිව්වා හරියට තුනට තුනයි පහට නෙමෙයි තුනට බැරේ ගාලා අමුතු ටික වේදිකාවට අරගෙන ගියා දැන් අපිට තිබුණා නීතියක් ඒ කාලේ 6ට ඉස්සෙල්ලා සියලුම රංගන ශිල්පීන් වේදිකාවට එන්න ඕන ශාලාවට එන්න ඕන 6න් පස්සේ කිසිම කෙනෙකුට එන්න බෑ ඒ අන්තිම ඩෙඩ්ලයින් එක ඒක තමයි එතකොට අර මිස ගුණවර්ධන කලින් ආවා නමුත් එයාගේ පුද්ගලික ප්‍රශ්නයක් නිසා මුදල් වගේක් இல்ல මොකද්ද නිෂ්පාදකත්වයේ ප්‍රශ්නයක් තිබ්බා එතකොට එයාට කේන්ති ගිහිල්ලා එහෙනම් නටා ගන්නවා කියලා ගියා එහෙනම් වැඩේ කරලා බලමුකෝ ඔව් එහෙනම් බරමුක කරන හැටි බෙස්ට් බියුතික නැතුව විශ්වන්තර කරන නටන හැටි බලමුකෝ කියලා ඊට පස්සේ තමයි මාව එතෙන්ට ආදේශ කරේ හැබැයි මම ලොකු ආසාවකින් හිටියා ඒ චාන්ස් එක මට ලබා ගන්න ඒ මම ඇත්ත වශයෙන්ම අවංකව ප්‍රාර්ථනා කරන लसन वेडिये अध्यक्ष बेलवा हयवेन गुणवर्धन हायट नावो सतीश हय මම 6ට 10ක් තියලා ඇඳුම් ගත්තා. 6ට 5ක් තියෙනවා මම ඇඳලා ඉවරයි. අරේ 6යි 10ට. ඊට පස්සේ මට පුදුම කඩාවැටීමක් ඇති වුණා, කනගාටුවක් ඇති වුණා. සර්, මිස්ටර් ගුණවර්ධන ඇවිල්ලා ඉන්නෝ. ඔර්ලෝසෝ බැලුවා. නෑ. අද නටන්නේ සතිස් කිව්වා. අන්න ඩිසිප්ලින් එක, අන්න විනය. ඒක ඒ විදිහටම කරනවා. ඔය නාට්‍ය කරනකොට දවස් 14ක් එක දිගට හැවුලොක් ටවුන් ලුම්බිනි රඟහලේ මේ නාට්‍ය පෙන්වුවා 6 තියෙට හැම දවසකම හවුස්ෆුල් ටිකට් එක ඔක්කොම 4:00 5 වෙනකොට විකිනෙනවා රුක්මනිදී විදිජාමාන නිසා මේකේදී මේ දවස් 14 තුලදී නීතියක් තිබුණා කාටවත් සල්ලි දෙන්නේ නැහැ කියලා රුක්මනිදී විතරයි එඩී මහත්තයටයි විතරයි දෙන්නේ කියලා ඒකත් 250 ඔව් එඩී ජාමාන්ට 250යි 250යි රුක්මනිදී විතර 350යි ඒ පෑ තුනට එතකොට තව අපේ මිත්‍රෙක් හිටියා අයත් ගුණවර්ධන කෙනෙක්. එයා පොඩි ස්ට්‍රයික් එකක් ඕගනයිස් කළා. අපේ නිලියෝ කෙල්ලෝ 2.50ක් වටින්. අනේ තමයි එයා හැවුවේ. 3.50ක් වටින් නැද්ද? පිරිමි ළමයි 2.50ක් වටින් නේද? ඔව්. ඒක තමයි. එතකොට මේ ඇයි මෙහෙම අපිට කරන්න කියලා. කිව්වා තාම මේ මුදල් කවර් වුනේ නැහැ. දෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒගොල්ලෝ 20 දිනක් විතර ඔක්කොම ලෑස්ති වුණා. මම බෑ කිව්වා ස්ට්‍රයික් කරන්න. මාත් එක්කම 7-8 දෙනෙක් එකතු වුණා. තව 10 දෙනෙක් විතර වගේ අර පැත්තට හිටියා. ෂෝ කිව්වා අන්න දොර අරලා තියෙනවා. දැන් මේ 3:00 පටන් ගන්න නාට්‍ය. 1:00 කියනවා අන්න දොර අරලා තියෙනවා. යන්න පුළුවන් ඕන කෙනෙකුට කිව්වා. අන්න පෞරුෂේ. අන්න විධානේ අන්න නායකත්වේ. මල්ලක තියෙනවා ඒක. මං මොන වැඩ කරන්න ඕන ජගති උඩ දැන් යනවා. එහෙම මටත් අද කියන්න පුළුවන් ඒ ගුරුවරයාගෙන් ලැබිච්ච පන්නරේ ඊට පස්සේ ගියා අපි බය වුණා 10 දිනක් අඩු වෙනකොට දෙයි හාමුදුරනේ කොහොමද මේ නාට්‍ය කරන්න කියලා ටග්ගාලා ස්ටේජ් මැනේජර්ට කතා කළා අර චරිතය මෙයාට ඩබල් කරන්න කියන්නේ මෙයාට මේක කරන්න කියන්නේ මෙහෙම කරන එවලෙම ඉන්ස්ට්‍රක්ෂන් දුන්නා එතුමා අධ්‍යක්ෂකතුමා මේ නාට්‍ය මේ දවන්ත නිර්මාණය කරනකොට ඒව ඔක්කොම ඔළුවේ තියාගෙන තමයි කරන්නේ अन्न तम निर्माण कुशलता कपिल उप लोक सिनेमावे लवस्वागे मे मे वेदिकावट कौर किलगहन
කවදාවත් ඔහුට හරියන්නේ නැහැ. ඔබ හරිම ශුද්ධ භූමියක් විදිහට මේ වේදිකාව සලකන්නේ. දේවත්වයෙන් හරියට අම්මා තාත්තට කරන ගෞරවය වගේ තමයි සලකන්නේ. එහෙම කරපු හින්දාමද 63 ඔක්තෝබර් මාසයේ බකතපස් ඔබේ පළමු අධ්‍යක්ෂණය ඔබ ඒක කරනවා. දැන් නාට්‍ය කලාව, නාට්‍ය හා රංග කලාව කරන අය මේ ලෝකේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨ නාට්‍ය විශාරදයන් ලියලා කියලා තියෙන දේවල් කියවන්න ඕන. දැන් ස්පාඤ්ඤ ජාතික ගර්ෂියා ලෝකා කියන දෘශ්‍යකාව්‍ය කතුවරයා එතුමා තමයි ඔය ජර්මා නාට්‍ය, කියන්නේ ජර්මා නාට්‍ය සිංහලට මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයි මහාචාර්ය සුනිල් ආරත්නයි පරිවර්තනය කළා තියෙන. මම මේ ගර්ෂියා ලෝකා කවුද කියන එක නොදන්න අයට දැනගන්නයි කිව්වේ. එතුමා කියලා තියෙනවා එක තැනක, බොරුවෙන් සහ වේදනාවෙන් පිරුණු වේදිකාවට, බලන්න මේ වචන දෙක, බොරුවෙන් සහ වේදනාවෙන් පිරුණු වේදිකාවට භක්තියෙන් සහ ආදරයෙන් ගොඩවන්න, ගොඩවි ප්‍රේමය, දයාව, කරුණාව, පරිත්‍යාගශීලීත්වය ප්‍රචලිත කරන්න. වේදිකාව කියන්නේ නිකම් පිසුනතර තැනක් නෙමෙයි. ඔබ කිව්වා වගේම එක ශුද්ධ භූමියක්. ඒක ධර්ම මණ්ඩපයක්, ඒක සරස්වති මණ්ඩපයක්. ඒක නිසා තමයි අද කලාකරුවෝ මෙහෙම අත තියලා ඉඹලා ඒකට ගෞරව කරලා තමයි ගොඩ වෙන්නේ. ඒ එහෙම අයට තමයි හරියන්නේ. මේක නිකම් මේ පිස්සු නටන්න පුළුවන් තරම් නෙමෙයි. එහෙම හතරස් කොටුවක් නෙමෙයි. එතකොට මේකෙන් ගන්නවන වේදනාවක් ඒකේ තියෙනවා. බොරුව කියලා කියන්නේ මවාපෑම. හැබැයි ඇත්තක් විදිහට ඒක අපි කරනවා. දැන් මනමේ නාට්‍ය වේදිකාවක පෙන්නකොට ගස්කොළන් මල් නැහනේ. ප්‍රේමේ මන රංජිත වෙයි කියනකොට ඒක හිතේ මිනිසුන්ට මැවෙනවානේ. අන්න රංගන කුසලතාවේ තියෙන හපංකම. එතකොට රවුමක් ගිහිල්ලා කරගෙනකොට ස්ථානයක් මාරු වෙනවා. ඒක තමයි ඒක. ඉතින් සහෘදයාට මේක හොඳට විඳින්නට පුළුවන් වෙනවා. එතකොට අර ඒ විදිහ කරුණු දැනගත්ත නිසා තමයි අදත් අපි ඒ වේදිකාවට ඒ විදිහටම ගරු කරන්නේ. මොකද ආනන්දයෙන් ප්‍රඥාව ලබා දීමක් තමයි සාහිත්‍ය හා කලාවෙන් කෙරෙන්නේ. දැන් එතකොට 64 අවුරුද්දේ අත්තික්කාමල් මේක වික්ටර් රත්නායකයන් පළවෙනි වතාවට සංගීත අධ්‍යක්ෂණයට ඔබ හඳුන්වා දෙනවා මේ වේදිකාවට අරගෙන. පළවෙනි වේදිකා නාට්‍යය තමයි බකතපස්. දෙවෙනි එක තමයි අත්තික්කාමල් පිපිලා. ඔය බකතපස් වල පොඩි ඉතිහාසයක් තියෙනවා. ඇල්පිටේ ශාන්තමරියා විද්‍යාලය ඉගෙන ගන්නකොට ඔය බර්නන් ගුණවර්ධන ගුණරත්න සර්වී ඇන්ටන් බර්ණකුල සර් තමයි පිටපත පරිවර්තනය කරේ. ඒකේට පාදක වෙන්නේ ප්‍රංශ දෘශ්‍යකාව්‍ය කතෘ මොලිය. ඒ මොලියගේ ටාටෝෆ් කියන එක, ටාටෝෆ් කියන්නේ ප්‍රංශ වචනයක්. ඒ ඉංග්‍රීසි වචනය තමයි ද ඉම්පෝස්ටර් කියන එක. එතකොට එකක් පෙන්නලා එකක් කරනවා කියන ඒ සර්ලා දාපු නම තමයි වෙස්මුහුණු කියන එක. වෙස්මුහුණු කියන එක ඒකට හරියටම හරි. දැන් කාලයක් ගිහිල්ලා විද්‍යාලයෙන් එළියට ඇවිල්ලා ටිකක් කල් ඉන්නකොට නාට්‍යයක් කරන්න හිතනකොට මට හිතුණා මේ නාට්‍ය නැවත කරන එක හොඳයි කියලා. පස්සේ මම ඒක ටිකක් අපේ කියන්නේ පරිවර්තනයක් හැටියට නෙමෙයි අනුවර්තනයක් හැටියට මම දන්න තරමින් මම ඒක සකස් කරා. සකස් කරලා අපේ නල්විලියෝ දාලා වේදිකාවට මම ඒක ගෙනාවා. ඒක සාර්ථක නාට්‍යයක් බවට පත් වුණා. මොකද ඔය ඉම්පෝස්ටර් කියන එක නැත්තම් ටාටෝ කියන මේවක තමයි ලෝකේ බොහෝ රටවල්වල නාට්‍ය හා රංග කලාව හදාරන අයට නාට්‍ය සන්දර්භය පිළිබඳව, නාට්‍යයේ තියෙන ගැටුම පිළිබඳව උගන්වන උදාහරණයක් වශයෙන් ගන්න නාට්‍යයක් ඒක. එතකොට මොකද ඒකේ හරියට නාට්‍යචිත අවස්ථාවල් හරියටම තියෙනවා. ඒක හාස්‍යස්පාදක නාට්‍යයක්. ඉතින් මේක සාර්ථක වුණාට පස්සේ මට හිතුණා දැන් යට හිතේ තියෙන්නේ චිත්‍රපටි කරන්න තමයි. මේ නාට්‍ය කරන අතරදී චිත්‍රපටි වල රඟපාන්න ආසයි, චිත්‍රපටි කරන්න ආසයි, ඉස්සෙල්ලාම ආසයි චිත්‍රපටි රඟපාන්න. ට්‍රයි කළා හම්බ වුණේ නැහැ. එතකොට හිතුණා මම එකක් කරන්නත් ඕන කවදා හරි කරනවා. ඒ චිත්‍රපටියක් කරන්න හිතපු කතාවක් තමයි අත්තික්කාමල් පිපිලා වශයෙන් ලිව්වේ. ඊට පස්සේ මේකට සංගීතය කරන්න මම කෙනෙක් ගැන හිතේ ඉන්නකොට අපේ සුනිල්ට වැඩිමල් මල්ලි නිමල් රංජිත් ඇදිරිසිංහ එයා එතකොට හේවුඩ් එකේ සංගීත විද්‍යාලය ඉගෙන ගන්න. එයා මට ඉඳගෙන කිව්වා පොඩි අයියේ මාර කොල්ලෙක් ඉන්නවා වික්ටර් කියලා කඩු ගන්නවා විදලා ඉන්නේ වයලින් ගහන්න මාර දක්ෂයා කටහඬත් හරි ලස්සනයි මිස්ටර් අමරදේවත් යාව තමයි එක්කගෙන යන්නේ ඔන්න මිනිහනම් හරි අනාගතයක් තියෙන එක්කෙනෙක් අන්න මිනිහට දුන්නොත් චාන්ස් එකක් හරිම හොඳයි කියලා කිව්වා. මම කෝ එක්කන් ගන්නේ කියලා. ඊපස් එක්කන් ආවා අපේ මහගෙදර. එතකොට බැඳලා නැහැ නේ.
එතකොට මේ එකං ආවා. එකං ආවම ඉතින් කතා කරපුවාම ඉතින් අපි අපි අතර ලොකු මිත්‍රත්වයක් තාමත් මේ මිත්‍රත්වය එහෙමම තියෙනවා. කළා එයාට අත්තික්කමල් පිපිලා. එතකොට වික්ටර් රත්නායක නැමැති සංගීත වේදියා මුලින්ම සංගීත අධ්‍යක්ෂණය කරන්නේ මගේ දෙවෙනි නාට්‍යය. දැන් ඒක ලස්සනට කරා. ඊට පස්සේ ඒ කතාවම පාදක කරගෙන තමයි මාතරාචි තිරරත්නේ ලියන්නේ. එතකොට ඒ නැවතත් ඒකේ සංගීතයේ ඔහුට දුන්නා. එතකොට වික්ටර්ගේ පළවෙනි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණේ මාතරාංචි මගේ පළවෙනි අධ්‍යක්ෂණේ හතර දෙනෙක් ඔව් මගේ සිව්කුළුණිදිරි සිංහගේ පළවෙනි ගායනය පළවෙනි ගීත ගායනය වලිනානාකාරගේ පළවෙනි ගීත පළවෙනි සහ අන්තිම ගීත රචනය අන්තිම ගීත. එතකොට තුන්කුළුඳුළු නෙමෙයි මේක සිව්කුළුඳු සිව්කුළුඳු ඒක හරි වටිනවා. ඉතින් අද ඒක මම පුදුම විදියට අද වික්ටර්යි සුනිල්ුයි ඉන්න තැන දිහා බලපුවාම දැන් අර වලල්ල නිසා මැණික බැබලෙනවා මැණික නිසා වලල්ල බැබෙනන නිසා මම නිසා ඒගොල්ලෝ බැබලෙනවා ඒගොල්ලෝ බැබලෙනකොට මාත් බැබලෙනවා. ඔබ ඔබ ගැන ඔබ ඔබගේ ජීවිතය ගැන ඔබ කොයි වගේද කියලා ඇහුවොත් මට එකපාරට මතක් වෙන්නේ මේ පොළොන්නරුවේ පොසොන් එකට බක තපස් පෙන්වන්න කියපු එක. නෑ මං එන්නේ නෑ කොළඹ. මං එනවා. මං එන්නේ සල්ලි හොයාගෙන. ඒක මෙහෙමයි. ලයනල් කියලා යාළුවෙක් හිටියා මෙහි කැලණියේ. එයා පොළොන්නරුවේ වැඩ කරේ වී ගබඩාවක. එයා ඉඳන් ගෝවා සතීෂ් පොළොන්නරුවට සෙනගෙනවා පොසොන් එකට නාට්‍යයක් කළොත් අපිට ගානක් හොයාගන්න පුළුවන් වගේ නාට්‍යයක් හරි පෙන්නුව. හැබැයි තනිකර නාට්‍යයක් විතර පෙන්ලා හරියන්නේ නැහැ. අපි නාට්‍යයක් පොඩි කෙටියට කරලා පැයකින් විතර කළා. හැබැයි පැය දෙකක විතර සංගීත සම්දර්ශනයකුත් කරන්න ඕන කියලා. දැන් ඉතින් ආසයිනේ මේ අලුත් අත්දැකීම් ලබන්න. අර නාට්‍ය කෙටි කරා. කෙටි කළා ද වික්ටර් තිනෝනේ සින්දු කියන තව කට්ටිය ඔක්කොම ලෑස්තිලා ඔකෙස්ට්‍රා එකක් ඔක්කොම ලෑස්ති කළා. ගියේ කෝච්චිය 31 දෙනෙක් ගියා. දැන් 31 දෙනෙක් අපි කෝච්චියේ ගිහිල්ලා ඉවර වෙලා එහෙම බැස්සා බහැලා ගිහිල්ලා අපි හිටියා. දැන් තෝපාවව මහවිද්‍යාලයේ තමයි මේක කරන්නේ. දවස් 3ක් මේක පෙන්නන්න. දැන් අපිට නතර වෙන්න තැන් ලෑස්ති කරලා තිබුණා. අපි නතරලා තිබුණා. කැම්බීම් ඔක්කොම ලෑස්ති කරලා තිබුණා. පළවෙනි දවසේ තුනමාර ෂෝ එකට ශෙනගාවේ 150ක් විතරයි. මගේ අත්දැකීම් ඇටියට මට තේරුණා මේක සාර්ථක වෙන්නේ නැහැ කියලා. මම නෑ 6:30ක අපි කරමු කියලා කිව්වම 6:30ට ආවේ 60 දෙනයි. 150 නුත් භාගයක්. දැන් 9:30ටත් පෙන්වන්න තියෙනවා. මං කිව්වා ලයනල් මේකට ආවේ 60 දෙනා නම් 9:30ට එන්නේ නැහැ. එක පෙන්ල වැඩක් නැහැ. මට හිතෙනවා හෙට අනිද්දා ශෙනගේ ඉන්නේ නැහැ කියලා. તો එයාත් කිව්වා දැන් මම කල්පනා කරා මෙච්චර ශෙනග ටවුන් එකේ ඉඳද්දී ඇයි මේකට එන්නේ නැත්තේ. හේතුව ශබ්ද විකාශන යාන්ත්‍ර දාලා තියෙනවා ටවුන් එකට ඇහෙන්නේ නැහැ. අරේ කතරගම ජිල්ලාව තියෙනවා මාර්ගලේදී බයිසිකල් පදිනවා ඔක්කොම ශෙනග තියෙනවා මිනිසුන්ට ඇහෙන්න ඉපැයි මෙතන මෙහෙම එකක් තියෙනවා. ඉතින් මම කොයි එකට අතන් ගෝවා දෙන්නෙකුට හරි නාට්‍යය පෙන්වුවොත් මේ ඇවිල්ලි ඉන්න ශිල්පීන්ට ගෙවන්න වෙනවා. වත් නායකාරික වෙනවා මමත් නායකාරික වෙනවා. ඒක නිසා මම අනතුරුවන් ගීමක් කරන්න අපි මේක නතර කරමු. නතර කරා. එතකොට එක දවසයිනේ අපි වැඩ කරලා තියෙන. එතකොට ගෙවන්න ඕනේ එක දවසට විතරයි. පහෝදා ඉන්න හදනකොට මේ සංවිධායකයා නැහැනේ. දෙයියෝ රත් වුණා. ඊට පස්සේ මිනිහා ආවා. කොහෙද ගියේ? මං යාපනයේ ගියා කිව්වා. මොකද? අයියා හම්බෙන්න සල්ලි ටිකක් කරගෙන. දැන් අතේ තියෙන සල්ලි ඉවරයි. දැන් රුපියල් 750ක් ඕන ඒ කාලේ මේ කට්ටියට ගෙවන්න. කෝච්චිය හොඳ වෙලාවට මම යන්න එන්න ටිකට් කෝච්චියේ අරගෙන තිබුණා. රිටර්න් ටිකට්ස් අරගෙන තිබුණා. ඒක මගේ මොකද්ද වාසනාවකට වෙච්ච දෙයක්. කරලා ඉවර වෙලා දැන් මට සල්ලි නැහැ කිව්වා. සල්ලි නැහැ කිව්වා. කොයි වෙලාවටද ගන්න පුළුවන්? 11:12 වෙනකොට. දැන් උදේ 9:20ට කෝච්චිය එනවා. ඒකේ යන්න ඕන. ස්ටේෂන් එකට ආව නල්ලුලි අරගොල් මේ නල්ලුලි කියලා කියන්නේ වික්ටර් රත්නායකගේ පස්සේ යා කසාද බැන්ද මේ චිත්‍ර. එතකොට එයා එයාගේ අම්මත් වික්ටර් රත්නායකගේ නැන්දම්මත් මගේ නාට්‍ය රඟපෑවා. අපේ නෝනයි මේ බඳින්න ඉස්සෙල්ල නැන්දම්මත් එක්කන් ගියා මේ බෑනාගේ වැඩ පෙන්නන්න. බලපුවම මේකේ අනිත් පැත්ත බින්දුව හම්බුනේ. ඊට පස්සේ මේ දැන් ගිහිල්ලා මෑව කරගෙන ඉන්නවා. අර ඇකුවා 11 මාට දෙන්නම් කරා. පස්සේ මං කොයි 11 මාට ෂුවර්ද? ඔව් ෂුවර්. කරලා වුණාට පස්සේ කෝච්චිය ආවා. කට්ටිය නැග්ගා. මං කොහොම මං එන්නේ නැහැ. ඔගොල්ලෝ යන්න
අතේ තිබුණු සල්ලි ටික රුපියල් 250ක් තිබුණා ඔක්කොම රුපියල් 3 5 2 ඔක්කොටම බෙදුවා ටැක්සි එකේ යන්න බස් එකේ යන්න බෙදුවා ඒ ඔක්කොම බෙදලා මම නතර වුණා මගේ ඇස් දෙකෙත් කඳුළු සමහර කට්ටිය හඬනවා මම කරනවා අර ගංගා ජමුනා ෆිල්ම් එකේ අර දිලිප් කුමාර් ප්ලැට්ෆෝම් එකේ තනි වෙන්නා වගේ කෝච්චිය ඈතට ඇදිලා ගියා මම කෝච්චි පාර දිගේ ගිහිල්ලා පාරට ආවා අරට ඇවිල්ලා වඳුරෙක් නටවනවා මිනිහෙක් මම උතන බලාගෙන හිටියා බකතාපස් වගේම බලන් ඉන්නු මේ කිට්ටුවල පදිංචි වෙලා ඉන්නේ නෑ මහත්තයෝ අපි රත්මලේ අපි යක්ෂ ගෝත්‍රයෙන් පැවතගෙනවා කියලා කිව්වද ඔව් මහත්තයෝ අපි යක් මම මේ රටේ ජල කර්මාන්තය ගැන හොඳට හොයලා බලලා දැනගත්ත කෙනෙක් ඒ හින්දා තමයි මම මේ ඇල දොලට මේ විදියට ආදරේ යාවේ අර මේ මෙහි මැනිකෙයි මේ අඳ ළමයයි හැමදෑම හැන්දෑවට අර සෝහනට පානම් පත්තු කොන්නු ඇයි. එතකොට මමාශයගෙන ඔන්න දරුවනේ මම තරුණ කාලේදී. කතාව පටන් ගන්න කතාපල. දැන් මේ කතා රඟපෑම් මේ සියල් අතරේ. නිවාසනායකයා පාසලේ ඒ වගේ ප්‍රධාන ශිෂ්‍යනායකයා මේ සියලු දේවල් සමබර කරගෙන යනවනේ ඔව් ඉතින් ඒක කොහොම වුණාද මම දන්නේ නැහැ ඉතින් දැනුත් ඉතින් එක එක දේවල් කරනවා එකම දවසේ විවිධ දේවලුත් කරනවා මම එන්න නරඹන්න සූදානම් වන්න අදරයි මද්දුම බණ්ඩාර ඔව් ඒ ඊළඟට ඒක ගැනත් පොඩ්ඩක් කියමු ඒ පෝස්ටරේනේ නිර්මාණය කරපු ඔව් ඒකදී ඒක 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 මං සුදුසුදු වලට පොඩ්ඩක් ඉස්සෙල්ල වෙච්ච එකක් දැන් අපිට තිබුණේ කියවීම් පොතක් තිබ්බා. දැන් අද මම හිතන්නේ කියවීම හුඟක් දුරට ළමයින්ට නැහැ. ඒක තමයි පී රූබන් පීරිස් මහත්මයාගේ මව්බස කියන පොත. ඒකේ තිබිච්ච පාඩමක් තමයි මම මැරෙන සැටි පෙන්නමි. ඒ කියන්නේ මද්දුම් බණ්ඩා. අර එදිරිසිංහ කියවන විදිහට පාඩම කියවන්න කියලා අනිත් ළමයින්ට සද්දෙට කිව්වේ සර්. එහෙම කියන්න හේතු වුණේ මම දැන් ඒකේ තියෙන්නේ සංවාද විදිහට. දැන් රජු රුව වෙනම බණ්ඩා ලොකු බණ්ඩා වෙනම මද්දුම් බණ්ඩා වෙනම වදකයා එහෙම එහෙම වෙනමනේ දෙබස් තියෙන්නේ මට කවුරුත් කියලා නෙමෙයි මම හඬ මාරු කර කර මම කිව්වා සර්ට මේ පිළිබඳ ලොකු ආශාවක් ඇති වුණා ඊට පස්සේ අනිත් ළමයි මං විදිහට කියන්නේ මේ එදිරිසිංහ කියන විදිහට මේක කියන්නේ කියලා කිව්වහම මට වැඩි වාර ගානක් මේක කියන්න වෙච්ච නිසා කටපාඩම් වුණා ඔහොම තියෙනකොට මේ අපේ ගෙවල් ළඟ හන්දියේ වෙසක් කාලේදී නාට්‍යයක් පෙන්වුවා. ටීටර් කියලා කියන්නේ ටීටර් කියන්නේ තියටර් කියන වචනේ. ඔය ටීටර් මේක නාට්‍යයක් පෙන්වුවා. ඒක රජ කතාවක්. දැන් මේක බලාගෙන ඉන්නකොට මට පේනවා ආ මේ වගේ වැඩක් නේ මේ මද්දුම් බණ්ඩේකේ තියෙන්නේ මේ වගේ එකක් මට අරකින් කරන්න පුළුවන්. එතකොට අර මේ පාඩමත් හරි කටපාඩම්නේ. ඔව්. ඒ නිසා ඒක එතකොට ඒකෙන් තමයි මේ නාට්‍ය හරි ගැස්ුවේ ඒකෙදී ඔය මේ අපේ ගේ ඉස්සරහ අපිට නැන්ද කෙනෙක් හිටියා ඒ නැන්දගේ පුතෙක් හිටියා පැට්‍රික් කියලා අපි පැට්‍රික් අයියා කියන්නේ මට වඩා වැඩිමල්ලෙක් කෙනෙක් එයාත් එක්ක ලෑස්ති වෙලා අපේ යාළුවෝ ටිකත් එකතු වෙලා මේ නාට්‍ය මං පුරුදු කරුවා දැන් ඕකට විරුද්ධ ළමයිනුත් ඉන්නවා කැමති නැති ගත්ත නැති අය කට්ටිය විරුද්ධ වෙනවා ඒ කාලේ විහිළු කරා පැට්‍රික්ගේ කුස්සියේ ප්‍රැක්ටිස් කරනවා කියලා. ඒ කුස්සිය ටික ලොකුයි නේද? ලොකු කුස්සියක්. ඊට පස්සේ ඒ ගෙදර තිබුණා මේ ලොකු කරත්තයක්. ඒ කරත්තෙ තිබිච්ච තැන අයින් කරලා ඒ මඩුවෙම තව ටිකක් දිගට හරි ගස්සලා පස්පුරෝලා ස්ටේජ් එකක් හරි ගස්සලා දැන් පොල්ලතු ඕන මේක වහන්න ශාලාව හදන්න එපා. කරවල වෙන්නත් ඕන. දැන් අපේ ගමේ ඒ කාලේ මේ හුඟක් ගවල වල පොල්ලතු තිබුණේ. දැන් අපිට නාට්‍ය පෙන්න ගන්න ඉස්සෙල්ලා ශාලාව හදන්න එපා. ඔව්. ශාලාව හදාගන්න පොල්ලතු උන. සල්ලි නැහැනේ. සල්ලි නැහැ. ඉතින් ගේක පොල්ලතු කැදින් අපි ගිහිල්ලා අහනවා 3-4 දෙනෙක් ගිහිල්ලා අහනවා දැන් පොල්ලතු එහෙම කඩනවද වහලේ ගලවනවද ළඟදී? ඔව්. ඒකේලා මේ එතකොට අහනවා ඇයි මොකද හදිසි
නෑ අපිට පොල්ලතු ටිකක් ගන්න අපිත් ඇවිල්ලා උදව් කරන්න තමයි හදන්නේ මොකද ඉක්මනට පොල්ලතු ටික ගන්න සිරා ගේක වහලේ පොල්ලතු ගලවන දවසක් ආවා අපි ගිහිල්ලා උදව් කරා අපිට ඒ පොල්ලතු ලස්සන එතන සිනමාවක් තියෙනවා ඒ කියන්නේ පොල්ලතු ගලවන දවසට ඇත්ත වශයෙන්ම තියෙනවා ඊට පස්සේ ගෑල් මෙයා කරලා කරලා ඉවර වෙලා හැබැයි නාට්‍ය නොමිලේ නෙමෙයි පෙන්නේ ටිකට් වලට පෙන්නේ එක්සයිස් මතක් අරගෙන රූල් නැති එක්සයිස් මතක් මම කියන්නම් ආදායම 135යි සතයයි දෙකයි තුනයි තමයි ටිකට් එක ගන්න. ඒකෝර අපේ ගෙවල් වල ගෑය ඔක්කොම ඇවිල්ලා එදා රුපියල් 135ක ආදායමක් අපිට ලැබුණා. මම සජිෂ්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයාව ඇසුරු කරන්න පටන් අරගෙන මං හිතන්නේ වසර 50කටත් වැඩි එමකෝ පාසෙල්න කාලේ ඉඳලාම ඒ කියන්නේ 1956 දශකයේ ඉඳලා තමයි සජිෂ්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයාත් මමත් කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ඉගෙන ගන්න පාසලට ඇතුළත් වුණේ. කුඩා කාලයේදී අපේ පවුල් අතරේ සම්බන්ධතාවයන් තිබුණා. කොහොම වෙතත් පාසලේදී මා දුටු ශ්‍රේෂ්ඨ මිත්‍රයෙක් ඒ වගේම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් මේ දක්වාම දැකපු එකම පුද්ගලයා සජිෂ්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා. මම දැක්කා ඒ කාලේ ඉඳලාම එක දෙයක් තමයි සජිෂ්චන්ද්‍ර මහත්මයා කිසිම අවස්ථාවක පසුබෑමකට ලක්ුණේ නැහැ කිසිම දෙයකින් සැලුනේ නැහැ. හුඟක් අවස්ථාවලදී එතුමා නායකත්වය ගත්තා. නායකත්වය අරගෙන ඒ කරන්න පුළුවන් දේවල් ඉතාමත් ශ්‍රේෂ්ඨ අන්දමින් පාසලේ කාලෙදිත් කළා. කලාවට සම්බන්ධ වුණෙත් මං හිතන්නේ අපි පාසලේ අවදියේ ඉඳලමයි. මුලින්ම මට මතකයි සුදු නාට්‍ය කරා පාසලේ කාලයේදී. ඒ කාලයේදීත් නායකත්වය කිව්වහම සජිචන්ද්‍ර මහත්මයාගේ තිබුණා ලොකු හොඳ ශ්‍රේෂ්ඨ ගතියක්. එමකෝ කියන්න ඕන දේ හැමදේම මූණට කියනවා. ඒ වගේම ගත්තු දේ බාරගත්තු දේ ඉතාමත් හොඳින් ඉටු කරන මහත්මයෙක් විදිහට තමයි මම එදා ඉඳලම දැක්කේ. ඉතින් අපි ඒ ආපු ගමනේ ඒ දුරේ අද මහ විශාල ප්‍රගතියක් අපි දකිනවා. මේ ලංකාවට විතරක් නෙමෙයි මං හිතන්නේ බොහෝ රටවල පවා එතුමාගේ නාමය ප්‍රචලිත වෙලා තියෙන්නේ. එතුමාගේ ඒ තියෙන නිහතමානීකමත් ඒ තියෙන මහත්මා ගතිගුණත් ඒ කරන වැඩවල තියෙන සාර්ථකභාවයක් තුළින් තමයි මම නම් දකින්නේ. ඉතින් මං හිතනවා අපේ භාග්‍යයක් අපිට ජීවිත කාලයේ ඉදිරියේදීත් බොහෝ කොට ඉන්න තාක්කල් අපිට මේ මිත්‍රත්වයේ තවදුරටත් ගෙනියන්න ලැබෙනවා නම් අපිට වාසනාවක් අපේ භාග්‍යයක් කියලා. 57 කුරුඳුගාහේ තැම්මට යනවා. දැන් මෙහෙ ගෙවල් නැද මේ මේ ජීවිතේ මෙහෙ රජ කරගෙන හිටපු පුංචි කාලේනේ. කොහමරි ගියාට පස්සේ පොඩි පාළුවත් අනිකමක් දැනෙන්නත් ඇති. හැබැයි අර ප්‍රපෝසල් එකේ රංගපාලා ගාලු දිස්ත්‍රික්කේ දක්ෂතම රංගන ශිල්පියා වෙනවා. අයියටයි තාත්තටයි ඇස් වලට කඳුළු වෙනවා මේක දැක්කම. පොඩ්ඩක් එතන මතක් කරමු. ඒ කියන්නේ එල්පිටියට ඉස්කෝලේ ගියපු කාලේ. ඔව් මෙහෙ ධර්මාලෝක විද්‍යාලයේදී ටිකක් අමහිරි සිද්ධියක් සිද්ධ වුණා. ඒකෙදී මට මේ පන්සලෙන් යන්න සිද්ධ වුණා. ඒ ගිහලා තාත්තාගේ මිතුරු පියතුමෙක් හිටියා. ඒ පියතුමත් ඇවිල්ලා ඉදිරිසිංහ කියලා නමින් එල්පිටියේ ශාන්තමරිය විද්‍යාලයේ කුරුඳුගහ පැක්මේ නේවාසික ඉන්න මේ ශිෂ්‍යෙක් හැටියට තමයි මම මේ අවුරුදු 3 එතන හිටියේ. ඒකෙදී එතනදී හම්බ වුණා ගුරුතුමෙක් බොහොම දැනුගත් කෙනෙක් පිටරට එහෙම ගිහලා ඉගෙන ගත්ත කෙනෙක් බර්නන් ගුණරත්න කියලා. මේ ෂර්ට් ඕන කරලා තිබුණා නාට්‍යයක් කරන්න. එතුමා තෝරගත්තේ ඇන්ටන් චෙකෝෆ්ගේ ද ප්‍රොපෝසල් කියන එක මගුල් ප්‍රස්තාව කියලා මහාචාර්ය දිරවීර සරච්චන්ද්‍ර ඒක සිංහලට පරිවර්තනය කළ කල්පනා ලෝකේ කියන පොතේ තියෙනවා. ඒක ලංකාවේ සිංහලනුත් හරි ගැස්සුවා. දැන් බර්නන් ගුණරත්න සර් මං කලින් ඒ විද්‍යාලයේදී කරපු රෝහිණී කියන නාට්‍ය දැක්කා. මාටි වික්‍රමසිංහ මහත්මයාගේ නවකතාවක් කරා. ඒක කරේ ඇන්ටන් වර්ණකුල කියන ගුරුතුමා තමයි කරේ. එතකොට ඒකේ මම ප්‍රධාන චරිතයක් රඟපෑවා. ගුණරත්න සර් මට කතා කරලා ඉඳන් කිව්වා මේකේ. දැන් මම ඉංග්‍රීසි නාට්‍යවල රඟපාලා මොනවාක්වත් නැහැ. හැබැයි අපේ හොස්ටල් එකේ ඉන්නවා බොඩිමේ හිටියා මේ සුදු ජාතික ළමයි හැම හිටියා. එතකොට අපි සිංහල මාධ්‍යයෙන් මම ටිකක් පස්ස ගැහුවා. පස්ස ගහපුවාම නෝනෝ යූ මස්ට් කම් කියලා මට කතා කරලා පුරුදු කරා. එතුමා මෙතන දැන් අද මම ඒ ගුරුතුමාගෙන් ඉගෙනගත්ත දේ
විවිධ පළාත්වල විවිධ විද්‍යාලවල ගුරුකම සේවාවක් වශයෙන් කරන ගුරුවරුන්ට මගේ ඉගෙනගත්ත දේ අද උගන්වනවා. දැන් මම මේ වෙනකොට ලයිසම් ඉන්ටර්නැෂනල් එකේ පාසල් 8කට ගිහිල්ලා තිනේ 8ේම මට ඒ කියපු දේ කිව්වා. මොකද්ද මෙතන ඕන කරන එකක් තමයි භාෂාවේ තියෙන වැදගත්ම දේ තමයි නිවැරදිව ප්‍රකාශ කිරීම සහ නිවැරදි උච්චාරණය. ඔය දෙක හරියට තියෙන්න ඕනේ. එතකොට මේ නිවැරදි උච්චාරණය පැහැදිලිව උච්චාරණය කියන එක ඉගෙන ගන්න තියෙන හොඳම තැනක් තමයි වේදිකාව. දැන් රංගන ශිල්පියෙකුට තියෙනවා කාරණාවක් there are three most important thing for an actor. නළුවෙකුට ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. voice and again voice. හඬ තමයි මෙතන වැදගත්. තුන් පාරටම දෙන එකම වචනේ හඬ. එතකොට මේ හඬ හරියටම කරනකොට ওই නාට්‍යයේ තිබුණා වගන්තියක් අයි බ්ලෝම ඔෆ් ගේ චරිතයේ රඟපෑවේ මම I should speak to you very differently. The Wallowy Meadows are mine. මට අද වගේ මතකයි ඒ ඩයලොග් එක. එතකොට දැන් ඕක කියනකොට අර I should speak එහෙම නෙමෙයි. I should speak to you. දැන් ඔය හොඳම ඉංග්‍රීසි වචන කතා කරන්නේ මේකේ තියෙන ෂේක්ස්පියර් ඩ්‍රාමා වල. ඒ සර් ඒව ඔක්කොම දන්නවා. අන්නේ ඒ පන්නරය තමයි අපිට ලැබුණේ. එක වචනේ උගන්වන්න සෝ පැය ගාණක් මහන්සි වුණා. මම පෑ ගානක් ඒකට කැප වුණා. හැබැයි ඒකේ ප්‍රතිඵල අපි අද ලබනවා. එතකොට ඊළඟ එක තමයි මම නිතරම කියන කාරණාවක්. දැන් අපි දැන් වචන කතා කරනකොට මම හිතනවා මේ වැඩසටහනේ අපෙන් දැනගන්න තියෙන කාරණාව තමයි මේ ශ්‍රාවකයාට මේ කියන දේවල් ඒවා වැදගත් කියලා මම හිතනවා. ඒකෙදි එකක් තමයි දැන් කිසියම් වචනයක් කියනකොට ඒ වචනේ ඇතුලේ තියෙන අදහස නිරූපණය විදිහට පිළිඹුම් වෙන විදිහට උච්චාරණයෙන්ට දැන් මම ඔය ගුණසේන ගලපති මහත්මයාගේ ලියතඹර නාට්‍ය රඟපෑමද මට තිබුණා මම හිතුවේ තමසේ බෝධිසත්වයේ තමසේ මංගිතිය තමසේ සිංහයේ කියලායි බෝධිසත්වයේ කියලායි දැන් බලනකොට නරි දැන් ඕක කොහොම කිව්වට එන්නේ නැහැ ඒ ගැම්ම ඒ ෆීලිං එක එන්නේ නැහැ එතකොට නමුත් සිංහයා කියන වචනේ බෝධිසත්වය කියන වචනේ නරියා කියන වචනේ හරියට කිසියම් කෙනෙකුට උච්චාරණය කරන්න පුළුවන් වෙන්නේ මේ සතු දෙන්න ගැනත් බෝධිසත්ව චරිත ගැනත් දන්නේ කෙනෙකුට විතරයි. සිංහයා කියන්නේ කැලේ රජුරුව ප්‍රතාපවත් අභිමානවත් සතෙක්. නරියා ඒකේ අනිත් පැත්ත කුණු කටු කන මහා කපටි කියන එක. දැන් බෝධිසත්වය සාරසංකේයී කල්පලක්ෂයක් පෙරම්පුරා කියන එක. ඒතකොට මේ වචනේ ඇතුලේ තියෙන මහ දිග කතන්දරයක්. එතකොට මං ගන්නවා මම හිතුවේ තමුසේ සිංහේ කියලා අන්න වෙනස බෝධිසත්වෙක් කියලා. අර සිංහයා කියන හඬෙන් නෙමෙයි බෝධිසත්වයයි. දැන් බලනකොට හරියි. අන්න වෙනම හඬ. මෙන්න මේ උච්චාරණය. ඉතින් මේ උච්චාරණය පාසල් වේදිකාවේදී මට විතරක් නෙමෙයි අපේ ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත වෙන්නේලා හොඳ රඟපාන හැම නළුවෙක් නිලියෙක්ම. කොටම මං හිතන්නේ ඔය අභ්‍යාසය ඒක තිබිරගිය තමයි තමන්ගේ ඉගෙන ගන්න පාසල. ඉතින් ඒක නිසා අද ඉන්න හැම කලාකරුවෙක් කලාකාරියක් සාහිත්‍යකරුවෙක් කිසියම් ගෞරවයකට ආදරයකට සම්මානයකට පාත්‍ර වෙනවද ඒ හැම ගරුත්වයක්ම ඉගෙනගත්ත පාසල් වලට සහ උගන්වපු ගුරුවරුන්ට අයිති වෙන්න ඕනේ. ඔබේ ජීවිතයේ ප්‍රමුඛතම ගුරුවරයෙක් විදිහට වචන තුනක් තාත්තා කියලා දෙන්න. ඔව් කියන්න පුළුවන් තැනකට යන්න. ඔව් කියන්න පුළුවන් දෙයක් කරන්න. කියන්න පුළුවන් දෙයක් එතනදී කතා කරන්න. ඒක මං හිතන්නේ මේ වර්තමාන දරු පරම්පරාවට හරිම වැදගත්. ලියලා තිබ්බත් කමක් නැහැ. ගෙදර තමන්ගේ පොත් මේසේ ගාව හරි කොහරි පේන තැනක මේක ජීවිතේම තමන්ට ලොකු ආලෝකයක් වගේ වේවි වර්තමාන දරුවන්ට. ඇත්ත වශයෙන්ම මට ඔය 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 අසංක ගියාපු වචන තුන තාත්තා ගියාපු වචන තුන මගේ ජීවිතයට මහ බෙහෙවින්ම බලපාලා තියෙනවා. ඒක මම අපේ තාත්තා කියලා පොතක් ලියලා තියෙනවා. ඒකේ මුද්‍රණ හතරවෙනි මුද්‍රණය තමයි තියෙන්නේ. මම දේශන පවත්වනකොට ඒක කිව්වහම දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට ඒක මේ අරගෙන දෙනවා. ඒක ළමයින්ට විතරක් නෙමෙයි අද ජීවත් වෙන වැඩිහිටියන්ටත් ඒක අවශ්‍යයි. ඒක අවශ්‍යයි. ඒකෙදී ඔබ කියන්න හේතුනේ මේකේ පසුබිම ගැන පොඩ්ඩක් මම කියන්න කැමතියි. කැලණිය ධර්මාලෝක විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේදී අපි පොඩි අය පාරෙන් එහා පැත්තේ හෝටලයක් තියෙනවා. ඒකට යනවා තේ බොන්න. එතකොට අපිට වඩා ලොකු අයියලා හොරෙන් සිගරට් බොනවා. එතකොට අපි ගියහම අපිටත් බීපං කියනවා. බීවෙ නැත්නම් ඒගොල්ලෝ ගහනවා. අන්නේ අවස්ථාවකදී තමයි මගේ අතේ ওই සිගරට් කොටේ මට ගන්න සිද්ධ වුණා බයට. ඒකර මගේ අතේ සිගරට් කොටේ තිබුණා. නමුත් මම බිව්වේ නැහැ.
අපේ ලොකු මල්ලි නිමල් ඉදිරිසිංහ ආවා හෝටලෙට. එයා එනකොට දැක්ක මේක. එයා අම්මට කිව්වා, අම්ම මේක තාත්තට කිව්වා. තාත්තා තමයි මේ ගැන ප්‍රශ්න කරා. නඩු ඇහුවේ? ඔව් නඩු ඇහුවේ. තුම්පාරක් ඇහුවා. තුම්පාරම මං මුකුත් කිව්වේ නැහැ. හැබැයි අපේ තාත්තා කවදාවත් අපිට ගහලා නැහැ, බැනලා නැහැ. එක දඬුවමක් දෙනවා, අවවාද කරනවා. දඬුවම තමයි තාත්තා නිදාගෙන ඉන්නේ අධ්‍යාරයට දාගෙන. ඒකේ පැය දෙකක් පැය භාගෙ හතර පාරක් ඇඳයට. පැය දෙකකට පස්සේ තමයි එළියට අරගෙන ওই කතන්දරේ කිව්වේ, ওই ළමයාගෙන් කවුරු හරි ඇහුවොත් කොහෙද ගියේ කියලා කියන්න පුළුවන් තැනකට යන්න. මොනවද කළේ කියලා ඇහුවොත් කියන්න පුළුවන් දෙයක් කරන්න. මොනවද කතා කරේ කියලා ඇහුවොත් කියන්න පුළුවන් දෙයක් කතා කරන්න. ওই ගල්තුළු උඩ තමයි මම තාම ඉන්නේ. කට පහනක කැට අම්පුපලා පාවෙන දේති ලැබුම් ගනේ සැලතුනු රසය පැන ආපු පුයක් අකුරු ඇලක් දෙහාද කළියේ යුගයෙන් යුගයට නොමියන දහනක දිවියක පදනම මතු වෙන්නේ නොපෙනෙන ඈතක ඇගෙන අනවා සියුමැලි කැකුලක් මැලවෙදී සියුමැලි කැකුලක් අර වඳුරෙක් නටවන දාතිම හොඳට බලන් හිටියා. දැන් අර ඒ වඳුර නටන විදිහට කීයක් හරි දෙන්න හිතෙනවා. ඉතින් මට දෙන්න හිතෙන්නේ නැහැ. එයාත් එක්තරා විදිහේ කලාකරුවෙක්. ඕම කළා මං එතනින් දැන් අර ගබඩාව පැත්තට යනවා. ලෑනල් හම්බෙන්නේ යනකොටම ගිලන්දාරියෙක් මට අපුඩි ගැහුවා. මම නතර වුණා. කොට කලිසම ඇඳලා මිනිහා ආව මගේ ළඟට. මාත්‍යා මේ ඊයේ නාට්‍ය මමත් බැලුවා කිව්වා. නාට්‍ය නම් හොඳයි, ඔක්කොමත් හොඳයි, සින්දුත් හොඳයි, සෙනග නැහැනේ, පාඩුයි නේ වැඩේ. ඔව් දැන් කොහෙද යන්නේ? මං කොහොමද ලානල් හම්බෙන්න යනව? සල්ලිවක් ආ යන් කියලා එයාත් එක්කගෙන ගියා. ලානල් නැහැ, පහව දත්ත. ඊට පස්සේ මම දැන් මට එන්න විදියකුත් නැහැ. අතේ රුපියල් 5යි තියෙන්නේ. ඉතින් ඒකෙන් මේව කරන්නත් බෑ. කොයි එකටත් මගේ යාර යාළුවා ෂෙල්ටන් කරුණානායකට පෝස්ට් කාඩ් එකක් එවුවා. මම මෙහෙම එනවා, සල්ලි නැතුව මං කොළඹේ ඉන්නේ නැහැ. මට මේ මිනිසුන් මූණ දෙන්න බෑ. මං කවදා හරි එන්නේ කොළඹේ ඉන්නේ මේ සල්ලි ටික හොයාගෙනයි. නැත්තම් කොළන්නරුවෙම නතර වෙනවා කියලා. ඉතින් දැන් කොළොන්නරුවේ ඉන්නත් බෑ. අර මිනිස්සු මාව එක්කන් ගිහිල්ලා ඒගොල්ලන්ගේ කඩේ මාව නතර කරන් කණ්ඩ දීලා මාව පොසොන් බලන් මේ කොළොන්නරුවට කදුරුවෙල ඉඳලා කොළොන්නරුවට ඇවිල්ලා ඔහොම කාලේ ගත කරා. කාලේ ගත කරලා මං කිව්වා මට දැන් යන්න ඕන. දැන් ලයනල් නැහැ. පහුද හම්බ වුණා පාන්දරම. එතකොට මිනිහා කොහෙද යන්න කලිසමා දෙනවා. මං කිව්වා කීයක් හරි දෙන්න නැහැ, කීයක්වත් නැහැ කිව්වා. ජාතේ ඔර්ලෝසුව තිබුණා. මේක කාට හරි විකුරනවා. ඔහොම එක එක දේවල් හිතාගෙන මත් මතක් වුණා. අපේ ඥාති ශෞරෙක් ඉන්නවා අනුරාධපුරේ, එහෙ යනවා කියලා හිතුවා. එතන එයා තනි අර අගමැති මදුර බලන් ඉන්නේ කරුණරත්න අයිය කියලා. ඉතින් එතන බංගලාව විශාලයි. එයාට උදව්පදව් කරගෙන මට ඉන්න පුළුවන්. ළඟ පිරිවෙනක් තියෙනවා. දැන් එක එක ප්ලෑන් ගහගෙන මම පන්සලට යනවා. හාමුදුරුවොත් එක්ක මිත්‍ර වෙනවා. දැන් මේ තිර කතාව ලියනවා මෙතන ගියාම මොකද වෙන්නේ කියලා. ආ තිර රචනයක් හදනවා මෙතනින් ගහර මොකද කරන්න කියලා සැලස්මක් තියෙන්න එපා. ඊට පස්සේ මම කල්පනා කරනවා කාර්යලවන්න ඉගෙන ගන්න. කාර්යලවන්න මම කොහොමද දන්නවා? එතකොට ලයිසන් එක ගන්නවා, පන්තලේ වාහනේ ලෝනවා, පිරිවෙනින් ඉගෙන ගන්නවා. ඊට පස්සේ මෙහෙම ඉන්නවා කියන කතන්දරයක් තමයි දැන් ඔක්කොම මවාගෙන තියෙන්නේ. මෙහෙම තම ආගමාගල ඉන්නකොට හැමදාම දිනමින පත්‍රේ බලනවා. පත්‍රේ බලනකොට ඒකේ තියෙන හැව්ලොක් ටවුන් එකේ පෙන්වන නාට්‍ය මෙන්න සුනන්ද මහේන්ද්‍රගේ ගැහණියක් අවුලොක් ටවුන් එක. මට අන්න දෙයියොරක් තුනක්. මං ඉන්නෝනේ නාට්‍යයේ. මම නැතුව කොහොමද නාට්‍ය කරන්නේ? මං කව කරුණත් අයිය හරි ප්‍රශ්නේ. මගේ ඔක්කොම මාලිගාව කඩා වැටුණා. මම මේකට යන්න ඕනේ නැත්තම් අර මිනිස්සයා අමාරුවේ වැටෙනවා.
මගේ අන්නම් කිව්වා මට කීයක් හරි දෙන්නකො බස් එකට කියලා. ඒ රුපියල් 10ක් තිබුණාම එන්න පුළුවන්. එදා අනුරාධපුරේ නතර වුණා නම් අද අපි මෙහෙම කතා කරන්න ගන්නේ නැහැ. ඔව් ඉතින් මං හිතන්නේ ඒක නොවෙන්නත් ඉඩ තියෙනවා. මොකද එතකොට වෙන පැත්තකට මගේ ජීවිතය යන්න තිබුණා. එහෙම ගියා නම් ප්‍රාචීන පඬිතෙක් වෙලා පිරිවෙන් අධ්‍යාපනයේ ගුරුවරයෙක් වෙන්නත් ඉඩ තිබ්බා. නමුත් ඒක ආවම ඒක ලස්සන වැඩේ තමයි. මං ගෙදර ඇවිල්ලා ඉතින් අම්මට හරි සන්තෝෂයි මං ආව එක ගැන. අර නාට්‍ය රඳින ඇඳුම් ටිකත් අරගෙන කෙලින්ම හැවුලොක්ටවුන් ලුම්බිණි රඟහල්ට ගියාපුවාම සුනන්ද මහේන්ද්‍ර මහාචාර්යතුමා එතකොට මහාචාර්ය නෙමෙයි එනවා. ඉතින් මං ඉදන් කිව්වා මේ ටිකක් පරක්කු නෑ ප්‍රශ්නයක් නෑ. සතිෂ් මේ ගේට්වේ ඉන්නකෝ කිව්වා. මේ දොරේ ඉන්නයි කිව්වා. ඇයි මං ඇඩ් කරන්න නෑ අද කරුණාරත්න අමරසිංහ ඇඩ් කරන්න කිව්වා. මොකද ඒ නාට්‍යයේ මුලින් රඟපාපු නළුවා තමයි කරුණාරත්න අමරසිංහ. එයාට හදිස්සියේ මේ අර පැපොල් අසනීපෙ හැදුනා. දවස් දෙකක් රියසල් කරලා තමයි මම නාට්‍ය මේ ගොඩ දැම්මේ. දවස් දෙකක් රියසල් කරලා ගොඩ දැම්මේ. මට මතක් වුණ නැහැ කරුණාත්වරසෙන් ඉන්නවා කියලා. අර ඒගොල්ලෝ මාව හොයන්න ඕනකමක් නැහැ. අර තනිපයි ඊළඟ ෂෝ එකට. ඉතින් ඒක නිසා මම එතන ටිකක් කලින් ඉඳලා ඉන්ට්‍රෝල් එක වෙනකන් ඉඳලා ආවා. නමුත් මම ඒක කියන්න හේතුව මොකක්ද දන්නවද අසංක? අපේ තියෙන විනය. අන්න ඒක තමයි ඒ විනය තමයි අද නැත්තේ. දැන් මේ ළඟදී අපේ ඔය සුවඳ පත්ම සම්මාන උල්ලක් කරා ලංකාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් ඒ සම්මානය ලබා ගන්න කැමතියි කිව්වා. ඔක්කොම ලෑස්ටි කරලා පත්තරවලට පින්තූර ඇරියාට පස්සේ එයා ඉදන් කිව්වා නම් මං කලින් මේ කරපු වැඩවලට දැන් මං සම්මාන ලබන්න එකයි මගේ දැන් ගමන් මාර්ගයේ වෙනම එකක්. يعني ආධ්‍යාත්මික පැත්තට හැරිලා දැන්. හරිද? උපාසිකාව වෙනවනේ එහෙම. ඒතර බුදුගේ කාලෙත් එහෙම වුණා. එහෙම වුණා. ඊට පස්සේ ඒ වෙනුවට වෙන කෙනෙක් දැම්මා එයාගෙන් ප්‍රශ්නයක් වුණේ නැහැ. අවුරුදු සෑහෙන කාලයක් දශක 3ක් විතර ආශ්‍රය කරපු ලංකාවේ ජනප්‍රිය ප්‍රසිද්ධම කෙනෙක් එයාව දැම්මා ඊට සම්මාන දෙන්න. උත්සවේ පටන් ගන්නවා 3ට 11යි කාලට මගේ මොබයිල් ෆෝන් එකට එන SMS පණිවිඩයක්. හදිසි ප්‍රශ්නයක් වෙලා මගේ නාට්‍ය ෂූටින් දාගන්න සිද්ධ වුණා. එන්නේ නැහැ. අද එන්න වෙන්නේ නැහැ. වෙන කෙනෙකුට ඒක ගන්න කියන්නේ. මම ඇරිය SMS පණිවිඩයක් ඉංග්‍රීසි භාෂාවෙන් ඇරිය. අද ඉඳලා කරුණාකරලා මාත් එක්ක කතා කරන්න එපා. මට වැඩක් නැහැ යාව. මොන නිලිය වුණා මොන ජනප්‍රිය වුණා මට වැඩක් නැහැ. ගැහණිය හොඳ ගැහණියෙක් වෙන්න ඕන. නිලියක් නළුවෙක් හොඳ මිනිහෙක් හොඳ ගැහණියක් වෙන්නට ඕන. අපි ළඟදී අපි හැදිච්ච ඒ ඩිසිප්ලින් එකක් තියෙනවා. එතන ඒකත් එක්කයි මෙතන මේ ගැටුම තියෙන්නේ. මිනිස්සු අපිත් එක්ක තරහ වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳ ගුරුවරයා බොරුවට ආදරය කරන්නේ නැහැ. මට පුළුවන් මූණිච්චාවට කමන්නේ නැහැ. ඒකට කමන්නේ නැහැ. එහෙම නෙමෙයි. මම මොනව හරි අඩුපාඩුවක් දැම්මොත් දැන් මේ පොඩි පුතෙක් ඉන්නවා. එයා පුතාලා මෙතන ඉඳලා දැන් යනකොට මම වචනයක් හරි යාට උගන්වනවා. වචනයක් හරි උගන්වනවා. ඒක මගේ ශිරිතක්. ඒක මගේ හැටියක්. මොකද අපි මේ භවයේදී කරන දේවල් තමයි ඊළඟ භවයට අපි අරගෙන යන්නේ. ඒකයි මෙතන තියෙන වැදගත්කම. මේ කෙලින් කතා කරන කෙනා මනරංජන වැඩවර්ජන 65 ගුණවර්ධන මහත්තයාගේ චරිතෙත් හරි අපූර්වට කළා. හැබැයි ඔබ ගැන තවත් බොහොම ආදරණීය කෙනෙක් යමක් කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා සුදත් රෝහණ මහත්මයා. අපි බලමු මොනවද කිව්වේ කියලා. නළුවෙකු හෝ නිළියෙකු තමන්ගේ ඇතුළු හද ගැබ ප්‍රේක්ෂකයා හමුවේ විවර කරන්නේ කෙසේද? මම එහෙම අදහස් කරන්නේ යම්කිසි රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට දෙබස් එහෙම නැත්නම් සංවාද නැති අවස්ථාවක යම්කිසි තමන්ගේ හැඟීම් දැනීම් ප්‍රේක්ෂකයාට හැඟෙන දැනෙන විදියට නිරූපණය කරන්නේ කොහොමද කියන කාරණාව. නවකතා රචකයෙකුට නම් නවකතා රචකයාට ඒ සිතන සිතුවිලි සියල්ලම ලියාගෙන යන්න පුළුවන්. වේදිකා නාට්‍යක නම් ඒත් එම විදියටම තව රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනියෙක් කියනවා. හැබැයි සැබෑ දැන් අද දවසේ දකින්න සමහර නිර්මාණවල හිතන දේ වචන විදියට කියනවා. මම කියන්නේ එහෙම නෙමෙයි. සැබෑ නිර්මාණකරුවෙකුට මේ ආකාරයෙන් තමාගේ ඇතුළු හද ගැබ කොහොමද විවර කරන්නේ? මේක කැමරාව ශරීරයේ යම් යම් තැන් වලට එල්ල කරලා හරි එහෙම නැත්නම් වේදිකාවේදී අපි අනුගමනය කරන සරල ශිල්පීය ක්‍රම අනුගමනය කරලා හරි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙමනම් මේක සඳහා නළුවෙකුට හෝ නිළියෙකුට
ප්‍රතිභාව තිබිය යුතුයි. සතර අභ්‍යාස පිළිබඳ දැනුමක් තිබිය යුතුයි. සමාජයේ පිටිපත සමාජයේ හැසිරෙන්නන් පිටිපත සමාජයේ ජීවත් වෙන විවිධ තරාතිරම් පන්ති පාන්තරවල මිනිසුන් පිළිබඳ හැඟීම තිබිය යුතුයි. මොඩු පුංචි පැල්පතේ ඉන්න මිනිස්සුයාගේ ඉඳන් මහා මන්දිරයේ වෙසෙන මිනිසාගේ හද ගැස්ම හඳුනා ගන්න පුළුවන්කමක් තිබිය යුතුයි. ඉතින් ඒ නිසා එවැනි නිර්මාණකරුවෝ එවැනි රංගදරයෝ හරි අවමයි අඩුයි. ඒ විදිහට ගත්තොත් සතිෂ්චන්ද්‍ර ඉදිරිසියා ඉදිරිසිංහන් කියන්නේ සතිෂ්චන්ද්‍ර ඉදිරිසිංහන් කියන්නේ මේ සියලු දේන් අනෝන ප්‍රතිභාවය කියන එක දෝතින් තුරුළු කරගෙන ආපු නිර්මාණ ශිල්පියෙක් විදිහටයි මම දකින්නේ. සතිස් අයියා තින් මම හිතන්නේ ගුරු හරුකමක් නොගත්ත කෙනෙක් අද හොයන්න අමාරුයි. ඒක හරියට අර මේ නොමල ගේකින් අර අබෑටයක් හොයාගත්තට වැඩිය අමාරු කාරණාව. මම හිතනවා එදා මෙදා මේ තුන් කාලේ පුරාම සතිස් අයියාගෙන් ගුරු හරුකමක් නොලබපු කෙනෙක් ලබා නොගත්ත කෙනෙක් හොයාගන්න හරි අමාරුයි. මොකද සතිස් අයියා මම දකින විදිහට මානුෂ්‍යත්වය, නිහතමානීත්වය, දක්ෂතාවය සහ ශ්‍රේෂ්ඨත්වය කියන මේ කාරණා හතරෙන් පරිපූර්ණ පුද්ගලෙක්. එවැනි පරිපූර්ණ පුද්ගලයෝ සමාජය තුළ විරලයි. දැන් මම එහෙම කියන්නේ ඔහු සතුටු වෙනවා අනුන්ගේ ජයග්‍රහණයක්. එහෙම නැත්නම් අනුන් සතුටු වෙන ආකාරයේ දිහා බලලා ඔහු සතුටු වෙනවා. ඒක හොඳම උදාහරණයක් තමයි ඔහුගේ තියෙන සුහදපත්. ඒ උළලෙදී සුහදපත්ම උළලෙදී ඔහු මම හිතන්නේ කලාකරුවෝ 20ක් 30කට හැම වසරකම ගෞරව සම්මාන දෙනවා, මුදල් පරිත්‍යාග කරනවා. ඔහු මේ කවුද සතුටු කරන්නේ? තවත් කලාකරුවන් පිටසක්. ඒ කලාකරුවන් සතුටු කරලා තමයි ඔහු සතුටටපත් වෙන්නේ. ඒ නිසා මම දකින්නේ මේ ප්‍රතිභාවය විතරක් නෙමෙයි. මේකයි මම කියන්නේ මනුෂ්‍යත්වයේ නිහතමානීත්වය සහ දක්ෂතාවය සහ ශ්‍රේෂ්ඨත්වය කියන සියලු කරුණු කාරණා වලින් අනුන පුද්ගලයේ. ඒ විතරක් නෙමෙයි. ඔහුගේ නිර්මාණකරණය විශාල පැතිකඩ රසකට විහිදී විසිට මට ඔහු පේන්නේ මහා දැවැන්ත වෘක්ෂයක්, එහෙම නැත්නම් මහා වනස්පතියක් විදියට. මං හිතනවා මේ වනස්පතිය මේ කලාව කියන එක කලාව තුළ පෝෂණය වෙන මේ අපි වගේ අපිට වැඩි අපේ පල්ලෙහා පන්තියේ ඉන්න අපිට වැඩි ප්‍රවීණ සියලු දෙනාටම හවුහරණක් සලකන මහා වෘක්ෂයක් විදියට තමයි මම සතිචන්ද්‍ර සිංහව දකින්නේ. මම මේ අතිශෝක්තියෙන් කතා කරනවා නෙමෙයි. ඔහුව මම දකින්නේ මගේ අවුරුදු 14ක 15ක කාල සීමාවක් තුළ ඉඳගෙන. ඉතින් ඒ නිසා මා තුළ ඔහු පිළිබඳව ඇත්තේ විශාල ගෞරවයක්, භක්තියක්. ඒ භක්තිය ගෞරවය මං හිතනවා ගුරුවරයෙක් කුට ශික්ෂියෙක් කියන ආදරේ ගෞරව ඉක්මවා ගිය, එහෙම නැත්නම් තාත්තා කෙනෙකුට පුතෙක් තියෙන ආදරේ ගෞරව ඉක්මවා ගිය, ඊට වැඩිය යහළුවෙක් දැන් ඔහු අපිට සමහර ලාවට බොහොම යහළුවෙක් වගේ. කියන්නේ ඒක මට විග්‍රහ කරන්න තේරෙන්නේ නැහැ. එතරම් මානුෂික බැඳීම් සම්මාරයක් අපි අතර තියෙනවා. ඒ නිසා සතිස් අයියා හැම අවස්ථාවකදීම සියලු ජන කොටස් සමග ඒකාබද්ධ වෙනවා. ඒ වගේම මම දැක්ක තව ප්‍රධාන කාරණයක් තමයි අයුක්තිය අසාධාරණ දැක්කතන ඔහු නැගී සිටිනවා. ඔහු ඇත්තටම ඔහු තමන්ට ඒකෙන් අත්වෙන්නා වූ අනිසි ප්‍රතිඵල ඵල විපාක ගැන හිතන්නේ නැහැ. හැමදාම ඔහුගේ හඬ අයුක්තිය අසාධාරණ ඉදිරියේදී බය නැතුව එළි දක්වනවා. ඒ වගේම නිර්මාණකරුවෙක්. ඒ නිසා මම හිතනවා අද දවසේ විශේෂයෙන්ම මේ රංගන ශ්‍රේෂ්ඨයට එක්කහු වෙන නළුනිලියන්ට ඔහුගෙන් ගන්න පුළුවන් පාඩම් ඉතාම මේ අපමණයි. මොකද ඔහු දැන් නිර්මාණකරුවෙක් වශයෙන් මා ඔහු මෙහෙවන තැන්වලදී ඔහු පුංචි ළමයෙක් වගේ, ඔහු අධ්‍යක්ෂකවරයෙක් විදියට හරි, ඔහු ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් හරි විදියට නෙමෙයි හැසිරෙන්නේ. ඔහු අධ්‍යක්ෂකවරයා යටතේ වැඩ කරන තවත් එක්තරා පුද්ගලයෙක් විදියට. ඒ නිසා ඒ විතරක් නෙමෙයි, ඔහු පිටපත අධ්‍යයනය කරනවා. පිටපතේ තියෙන සමහර, ඒ කියන්නේ මතු පිටින් පේන කාරණා නෙමෙයි, ඒකේ තියෙන යටි අරුත ඔහු ග්‍රහණය කරගන්න උත්සාහ කරනවා. දර්ශනයෙන් දර්ශනයට අධ්‍යක්ෂකවරයා සමඟ සාකච්ඡා කරනවා. ඉතින් එවැනි නිර්මාණකරු, එවැනි රංග දරින් එක වැඩ කරන්න හරි පහසුයි. මොකද ඔහු රූපගත කරන ස්ථානයට දර්ශන තලයට පැමිණෙන්නේ මේ චරිතය පිළිබඳ මනා අවබෝධයක් දැන. හැබැයි මේ මනා අවබෝධය ඔහුට අවශ්‍යිත පාලනය කරන්නේ නැහැ. නිර්මාණකරුවාගේ මනසේ තියෙන්නේ නිර්මාණකරුවා ඒ චරිතය දකින්නේ වෙනත් කෝණකින් නම් ඔහු ඒ කෝණයට අවතීර්ණ වෙනවා. ඒකයි ඔහුගේ තියෙන අනිත් විශේෂත්වය. මොකද සමහර කෙනෙක් තමන්ගේ මනස තුළ මේ චරිතයේ චරිත ස්වභාවය මේකයි කියලා දර්ශන තලයකට ආවට පස්සේ ඔහුට ඒකෙන් අත්මිදෙන්න අමාරුයි. ඔහු පෝෂණය කරගෙන එන චරිතය අධ්‍යක්ෂකවරයා සමඟ සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵල මත ඔහු මේක තමන්ට අවශ්‍ය විදියට, ඒ කියන්නේ මැටි පිදක් විදියට ඉන්නවා අධ්‍යක්ෂකවරයාට
අපූරු අපූරු භාණ්ඩයක් අපූරු රූපයක් එහෙම නැත්නම් අපූරු සිත්තමක් හදාගන්න පුළුවන්. ඒ නිසා සතිචන්ද්‍රන් අධිසිං කියන්නේ අපූරු පුද්ගලෙක්, අපූරු චරිතයක්. මම හිතනවා මේ අපේ රටට අපේ කලාවට අස්වැද්ද ගන්න වාසනාවට උදා වුණ පුරුෂයෙක් කියලා. ඒ නිසා සතිචන්ද්‍ර අධිසිං කලාකරුවාණන්ට, අපේ හිතවතට, අපේ සහෘදයාට, අපේ ගුරුපියාට මම මගේ හෘදයාංගම සුප්‍රාර්ථනා එක්ව කරන්න කැමතියි. දැන් ඔබතුමාගේ සිනමා සම්ප්‍රාප්තිය 61 65 වගේ දරුවා කාගේ දරුපන් දින සාදේ පොඩි කොටසකට ඉඳලා මේ සිනමාව කැමරාව ඉස්සරහට එනවනේ. ඊට පස්සේ 67 සැඩොල් කඳුළු මේ විදිහට ඇවිල්ලා මම කැමතියි දැන් 70 වගේ ඉඳලා උත්සාහ කරලා 73 දී මාතරාච්චි එනවා එළියට. මට දැනගන්න ඕනේ දැන් ඔබතුමා පොත් ලියනවා ධනාත්මක චින්තනය කෙනෙක්ව රුපියල් 25කින් සිනමා නිර්මාණයක් කරන විදිය වගේ පොඩි මැජික් එකක් කරනවානේ. අන්න ඒක පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඔව් දැන් වේදිකාව තමයි මං හිතන්නේ හොඳම තැන කලාකරුවෙක් පෝෂණය වෙන්න. ඒ වාසනාව අපිට ලැබුණා තරුණ කාලේ ඉඳලාම. මනරංජන වැඩවර්ජන හෙන්රි ජයසේනයන්ගේ ඒකේ රඟපෑම දැක්ක එවකට හිටපු උත්තර මන්ත්‍රී රජී පෙර මහත්මයා එතුමාගේ සැඩල් කඳුළු චිත්‍රපටයේ භික්ෂු චරිතයට මාව තෝරගත්තා. එතන තමයි සිනමා සම්ප්‍රාප්තිය. ඉතින් පස්සේ මම වැඩි වශයෙන් 10 පාරක් විතර භික්ෂු චරිත තමයි රඟපාලා තියෙන්නේ ටෙලි නාට්‍යවලයි මේවලයි. ඉතින් භික්ෂු චරිත කොතෙක් දොරට රඟපානද කියලා ජීවිතේ ලංකාවේ නෙමෙයි බොහෝ රටවල්වල මං හිතන්නේ එක ගිනස් වාර්තාවක් වගේ වාර්තා නූනට එක ගිනස් වාර්තාවක් කියලා හිතනවා. තප්පර 90ක රඟපෑම වෙනුවෙන් සරසවි සම්මාන ලැබපු කෙනෙක් මම. ඒක ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ දෙමළෙක් නේ පැතර ගියා. ඔව් මේවක ඔව් අර මේ කොටිවල්ගේ චිත්‍රපටි මේ දෙමළ ලේද සිංහල ලේද කියලා. ඔව් ඉතින් ඒක හරි මේකක් වුණා. ඒක සඳහන් කරන්න ඕන. මොකද ෆොන්සේකා මහත්මයාගේ තියෙන ශූර අධ්‍යක්ෂණයත් ඒකට බලපාලා තියෙනවා. මොකද තප්පර 90ක් කියලා කියන්නේ විනාඩි එකමාරයි. වචන හතරයි කියන්න තිබුණේ. අදත් ඒක නරඹපු මිනිසුන්ට මතකයක් තියෙනවා. එතනින් පස්සේ ওই චිත්‍රපටි පිළිබඳව දැනගන්න ඕන කියලා තිබුණා. පොතපත කියුවා පුළුවන් තරම් හොඳ චිත්‍රපටි බැලුවා. ඊට පස්සේ තව තව චිත්‍රපටි ගණනාවක රඟපාන්න මට අවස්ථාව ලැබුණා. හිමකතර චිත්‍රපටි රඟපාලා මේ ජනාධිපති සම්මාන හම්බෙලා තියෙනවා. ඒ වගේ මේ සම්මාන ලැබිච්ච අවස්ථාවල් කීපයක් තියෙනවා චිත්‍රපටි වලට. නිර්දේශ වෙච්ච අවස්ථාවක් තියෙනවා ඔය ක්‍රිස්තු චරිතය වගේ චිත්‍රපටි. ඊපස්සේ මේම කරනකොට මුලින්දලාම පාසල් කාලයේදී මේ යටහිතේ තිබිච්ච අදහස තමයි චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරනවා කියන එක. හැබැයි අධ්‍යක්ෂණය කරනවා කියන එක නෙමෙයි තිබුණේ, රඟපෑමට තමයි මුල් තැන තිබුණේ. හැබැයි මේක දෙකම කරන්න ගියහම මේක අමාරුයි කියන එක මට වැටහුණා. නමුත් ඒ වුණාට කොහොම හරි අපි ඒක මේ ජය ගත්තා. ඉතින් මගේ ජීවිත කාලසුල කලා ජීවිත කාල සීමාව තුළ එකක් කියන්න තියෙනවා සංග. මම පූර්ණ කාලීන කලාකරුවෙක් නෙමෙයි. මම මේ අවුරුදු 56 තුළ රජයට අනුබද්ධ ආයතන තුනක අවුරුදු 32ක් සේවය කරමින් තමයි කරේ. හැබැයි එක අවුරුදු 10ක් 1998 ඉඳලා 2008 වෙනකම් කාල පරාසය තනිකරම අපි ටෙලි නාට්‍ය 11ක් නිර්මාණය කළ නිෂ්පාදනය කළා තියෙනවා. ඒකෙන් 8ක් මම අධ්‍යක්ෂණය කළා තියෙනවා. එතකොට වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරපු සංඛ්‍යාව 6යි, අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට සංඛ්‍යාව 6යි. ඒකෙන් දෙකක් මේ නිෂ්පාදනය කළා තියෙනවා, මාතරාජ් සහ අදිෂ්ඨාන කියන චිත්‍රපට දෙක. අදිෂ්ඨාන චිත්‍රපටියේ මං හිතනවා මං කරපු ඒවාෙන් හොඳම එක විචාරකයොත් එක කියලා තිබුණා. ඒක ජර්මනියේ මැන්හයිම් චිත්‍රපටි උල්ලෙදි ඩිප්ලෝමා සහතිකයක් හම්බුණා. රටවල් දෙක තුනක ජර්මනියේ එංගලන්තේ වගේ පෙන්නුවා. ආර්ථික වශයෙන් එච්චරම සාර්ථකතාවයක් නැති වුණාට ඒක සාර්ථක චිත්‍රපටියක් වුණා. ඒක මුදල් පැත්තෙන් සාර්ථක නොවෙන්න හේතුවක් වුණේ ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වා දීපු වර්ෂයේ තමයි මේක එළියට ආවේ 1982 දී. එතකොට මිනිස්සුන්ට මේක අලුත් අත්දැකීමක්, මිනිස්සු රඟහලට යන එක සිනමා ශාලාවට යන එක අඩු වුණා. ඒක අපිට තදබල විදිහට බලාපොරොත්තු වෙන ඔය විදිහ තමයි මේ සිනමාවට. අමතක කරන්න බෑ රජගෙදර පරවීව, ඔව් මදාර, වදුල, ඒ සිනමා කෘති ඔබව පෝෂණය කරන්න එකතු වුණා. ඒකේදී දැන් ඔය මාතරාජ් චිත්‍රපටිය කරලා ඉවර වෙලා ඔය මහරගම අනුශාසන හෝල් එකට ගියාපුවාම මේ සර් මේවා කළා වැඩක් නැහැ, මේ යකඩ වැටවල් කඩාගෙන යන්න ගහන්නකෝ, බොක්ස් ඔෆිස් වාර්තාවක් ගහන්න කියන චිත්‍රපටියක් කරන්නයි කිව්වා.
මට මේක තදට වැදුනා. තදල වෙරලා ලිව්වා රජගෙදර පරිවේ. ඒ රජගෙදර පරිවේ ඒක මේ වාණිජමේ චිත්‍රපටියක් ඒක උසස් චිත්‍රපටියක් නෙමෙයි. වාණිජමේ චිත්‍රපටියක් ගාමිණී නීටා කල කොහොම හොඳම නළුවි ටික දාලා hina හැන්න රෝමියෝ මමයි නීල බිගු කියලා. ඒ හොඳම ජනප්‍රිය ගීත දාලා කරා. ගිහිල්ලා ඒක දුන්නා අපි සිලෝන් තියටර් සමාගමට. ගිහිල්ලා නැෂනල් මහරගම දුවනකොට මම ගියා අනුෂායකට. අනේ සර් ඇයි අපිට පික්චර් එක දුන්නේ නැත්තේ කියලා. මං කිව්වා මේ ඔයා මට කිව්වනේ යකට වටවල් කඩාගෙන යන්න පික්චර් එකක් ගන්න කියලා. ඒක ගහලා තියෙන්නේ අරහෙ යකට වටවල් හයියයි. ඔයාගේ එක හයිය නෑ. හයිය එකක් දාගන්න ඊළඟ එක දෙන්නම් කිව්වා. ඒක කරලා ඒක සාර්ථක වුණා. හැබැයි මාතරාජ්‍යයේ තීපිච්ච හොඳ කතා කරපු නැති විචාරකයෝ රජගෙදර පරයයට දොස් කර කර මාතරාජ්‍ය හොඳයි කිව්වා. අන්න එතන තමයි විචාරයේ තියෙන ලස්සනම පැත්ත තියෙන්නේ. ඒ වෙලාවට හිසේ ගියේ ඇවිල්ලා පස්සේ බුදුරුණ ඇදගෙන කරන ඔක්කොම විචාරකයෝ නෙවෙයි. කී දෙනාද ලංකාවේ විචාරකයෝ ඉන්නේ? සහ හිසේ ගිනි ඇවිල්ලා තේ පස්සේ බුදුරුණ ඇදගෙන කියලා සීමාදාරා මේ එකට දැම්මා. හැබැයි සීමාදාරා ඒක හෙම් පිටින්ම වෙනස් එකක්. ඒක පොඩි අත්හදා බැලීමක් කරා. මම මගේ නිෂ්පාදකවරයා දානන්ද බණ්ඩාරච්චි එතුමත් ඒකට එකඟ වුණා. සටන් නළුව වන බඳුමුණු සිංහත් ඇලෙක්සැන්ඩර් ෆර්නාන්ඩෝ ප්‍රථම වතාවට ප්‍රධාන චරිතය දරගපාන්ට දුන්නා. බඳුමුණු සිංහ මැරණකම්ම ඒ කළගුණ මට සැලකුවා. අදත් ඇලෙක්සැන්ඩර් ඉන්නවා. අදත් ඇලෙක්සැන්ඩර් මං ඒ දීපුවා. ඊට පස්සේ ඇලෙක්සැන්ඩර් නිල් රූපසිංහත කීප දෙනෙක් ප්‍රධාන චරිත. එතකන් විලන්. එතකන් විලන්. ඒ කියන්නේ විලන් චරිත කරේ. දුෂ්ට චරිත. මේ ගහන හැටි කියලා දීලා ගුටි කනවා. අනිත්‍යයි වීරිය වෙනවා මේ මිනිස්සු දෘෂ්ටිය වෙනවා. නමුත් මම ඒකේ අනිත් පැත්තට ගියා. ඊට පස්සේ බදුල පියසේන නිස්සංක ශූරින්ගේ නවකතාවක් ඒක කලාත්මක චිත්‍රපටයක් විදිහට ජෝ මාලනී බදාලා ඒක මේ කරා. සතර දිගන්තේ අපේ රවීන්ද්‍ර ගීත කුමාරසිංහ 81 ඒ චිත්‍රපටය කරා. මම අන්තිමටම අධ්‍යක්ෂණය කරපු බදුලෙන් පස්සේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරේවත් අධ්‍යක්ෂණය කරේවත් නැහැ. ඒ වුණාට 84 සිල්වගේ චරිතේ ඔව් ඒක ඇවිල්ලා හිම කතරේ. ඒකට මම හිතන්නේ ඒකට මේ ජනාධිපති සම්මාන හම්බුණා. හාමුදුරනේ එතන දෙමළෙක් දිව්වද? දිව්වේ නැහැ. එහෙනම් මෙලේ තියෙන්නේ. මේක සිග්නල් නේද දෙමළ නේද කියලා කොහොමද දැනගන්නේ? තප්පර 90යි. තප්පර 90යි කියන්නේ මෙහෙ බලලා මෙහෙ බලනකොට වෙලා ඉවරයි. හැබැයි තප්පර 90ගේ චරිතකින් ඔබ මුලින් කිව්වා වගේ ඔබ වචනෙට දෙන වටිනාකම සහ ඒක ඇතුළට යන හැටි ඔබට සම්මානකින් නැවත උත්තරයක් විදිහට හම්බ වෙනවා. නෑ දැන් මෙහෙමනේ දැන් තප්පර 90 කියන එක පොඩි කාලයක් නෙවෙයි. දැන් ඊටාම ප්‍රබල වෙළඳ දැන්වීම වල කාලය කොච්චරද? තප්පර 30යි. ඒ වෙළඳ දැන්වීම හදන ශූර නිර්මාණකරුවන්ට තප්පර 90කදී හොඳ වෙළඳ දැන්වීම තුනක් කරන්න පුළුවන්. සමහර චිත්‍රපට ජාවනිකා වලට වඩා ඒ වෙළඳ දැන්වීම හොඳයි. ඉතින් අන්න ඒක තමයි එතන අන්තර්ගතයේ සහ ඒ රූප රාමුවේ පෙනී සිටින එකනා සහ ඒ කැමරා කෝණ ඒ ආලෝක මේ මෙහෙවීම් වගේ දේවල් ඒ හැම එකක්ම බලපානවා. එතකොට අපි කියන කරන දේ මිනිසුන්ගේ බුද්ධියටයි හදවතයි දෙකටම දැනෙනවා නම් එතන මිනිසු බැලඳ ගන්නවා ඒක. ඒක තමයි මේ සිනමාවේ බයිස්කෝප් එකේ තියෙන ආකර්ෂණය. මොකද තප්පරේට රාමු 24ක් වැඩ කරනවා. ඒක එච්චර වේගයි. අපි මේ කතා කරන වේගයට වඩා වේගයක් තියෙනවා සිනමා පටේ. ඒ ඒකෙන් එයා සූර අධ්‍යක්ෂවරයා ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා. දැන් අර චිත්‍රපටයෙන් ටිකක් මිනිස්සු ඈත් වෙලා මේ රූප පෙට්ටියේ මිනිස්සු මාරුණානේ. ඔබත් අතෑරියේ නෑ වැඩි. 83 පටන් ගත්ත එක මවකගේ දරුවෝ, ඊට පස්සේ පලිඟු මැණිකේ, ඊට පස්සේ තාරාදේවි. තාරාදේවි චරිතය මට තවමත් මතකයි. ඒක අපි එසිපියන වෙලා බලන්න 1982 නේ රූපවාහිනිය ලංකාවට සම්ප්‍රාප්ත වෙන්නේ. රූපවාහිනිය යන්ත්‍ර ආවා ඊට කලින්. නමුත් විකාශනය වීම පටන් ගන්න. ඒකෙදී ඔය ධර්මශ්‍රී ගමගේ මහත්මයා රචනා කරපු තිරනාටකයක් රූපවාහිනිය සංස්ථාවෙන් නිෂ්පාදනය කරා. අපේ ලූෂන් බුලස්ගල මහත්මයා තමයි ඒක අධ්‍යක්ෂණය කරේ. ඒගොල්ලෝ තමයි මුල්ම ටෙලිනාට්‍ය වගේ රඟපෑමාවේ පුංචි තිරේ එකමවකගේ දරුවෝ. මට මතකයි බොහෝ වර්තමානයේ මේ වැඩිවියේ ඉන්න නළු නිළියන් පුංචි දරුවෝ විදිහටත් සමල්ලාවට ඒක රඟපෑවා. ඔව්. අපි එකම මවගේ දරුවෝ වැනි ගීත අදටත් අපිට මතකයි අවුරුදු ගානකට පස්සේ. ඔව්. ඒක හරි ජනප්‍රිය වුණා. නමුත් ඒ චරිතය මගේ පුද්ගලික ජීවිතය වෙනස් කරන්නත් බලපෑවා. මොකද මෙහෙම එකක් වුණා. දැන් මම හිතනවා රංගන ශිල්පියෙකුට සාදු චරිත, හොඳ චරිත,
ලැබෙන එකේ ලොකු වාසියක් තියෙනවා. මේ කටයුත්ත ගැන ගමේ උදවිය දැනගන්න එක පන්සලට හොඳමදි. සමහර මන්ත්‍ර ගුරුකම් ශිෂ්‍යාන්ති අතේ කටයුතු විහාරස්ථානයට අකපයි. ඔය කතෝනිස් ගොයියට මොකද්ද විවටලයි පස්සෙන් ඇවිල්ලා තියෙන්නේ. යක්කටිකළු උන්නාන්සේ මේකට හුඟක් අකමැති වුණා. දැන් මිනිස්සු වැඩි ප්‍රිය කරන්නේ දුෂ්ට චරිත වලට නෙමෙයි. වීරත්වයට සහ හොඳ පැත්තට වැඩ කරන චරිත වලට. එතකොට ඒවා වුණාම මිනිස්සු අපිට පුද්ගලිකව ගරු කරන්න පටන් ගත්තාම මම කල්පනා කරා ඇයි මේගොල්ලෝ මේ ගරු කරන්නේ අර රඟපෑමට. එතකොට ඒ රඟපෑමට ගෞරව කරන්න තියෙන හේතුව මොකද්ද? ඒ හැසිරිච්ච රටාව, ඒ කියාපු දෙබස්. එහෙමනම් මේවා අපේ ළඟත් තිබුණොත් මිනිස්සුන්ගේ ගෞරවය, රසිකයාගේ ගෞරවය අපිට ලබා ගන්න පුළුවන්. ඒ මෙහෙම මෙන්න මේක අපි හිතන්න ඕන. මම එහෙම හිතුවා. එතකොට සුසීමා ජනප්‍රිය ජනප්‍රිය වෙච්ච වේගයෙන් පැතිරේගෙන ගියපු සුදුපරවියෝ රතුරෝස මේ සියලු තැන්වල අයි පොයින්ට් එක ප්‍රධාන ප්‍රධාන තැන. ඊට අමතරව මම කැමති කතා කරන්න ඔබතුමා හදපු නාට්‍යයක් තියෙනවා, ටෙලි නාට්‍ය. ඔව්, මෙහෙමයි. දැන් ඔය රංජන් සිල්වාගේ මේ සුදුපරවියෝ, එතකොට අරවින්ද සහ ඉන්දු, ඊළඟට ඔය මේ රතුරෝස කියන ඒ වගේම සුරාසුර. ඔව්, ඒවා මෑ වුණා. ඊට පස්සේ දැන් ඔය සුදත් රෝහණගේ වගේ අධ්‍යක්ෂවර කෙනෙකුගේ, දැන් එයාගේ ස්වයංජාතමගේ නාට්‍යයකට අඹුදරුව වගේ කෙනඟ පෑවා. එතකොට අවිදු අඳුර වගේ වරඟ පෑවා. දැන් සුදත් රෝහණ කියන්නේ බොහොම දක්ෂ ප්‍රතිභාපූර්ණ නිර්මාණක අධ්‍යක්ෂවරයෙක්. දැන් ඒ වගේ අධ්‍යක්ෂවරු රඟපානකොට අපිටත් යමක් කරන්නට පුළුවන්. මොකද ඒ චිරනාටකත් හොඳයි, ඒ අධ්‍යක්ෂණ නිෂ්පාදන හොඳ නිසා. ඔබ මේ අන්ත දෙකේම රඟපාන. ඔව්, තාරාදේවීගේ කළු චරිතයක් මම රඟ පෑවා. ග්‍රැන්වින් ඩ්‍රයිවර් ගුණපාල වෙනවා මෙහාට. කලබල වෙන්න එපා ළමයා. කාර් එක මම කොහොමද පොලිසියට ගෙනියන්නේ ඔයත් එක්ක? තව කොච්චර දේවල් කාර් එකේ තිබුණාද? මේ ඔක්කොමත් එක්ක මම කොහොමද පොලිසියට යන්නේ? විජය රූපවාහිනී සම්මානය හම්බ වුණා. ඒක ඒ කාලේදී ඒ එවුලෙල්ල විතරයි තිබුණේ. ඊට පස්සේ දැන් අපි නිෂ්පාදනය කරන්න පටන් ගත්තා 95. අපි කරපු නිෂ්පාදනවල ටිකිරි නිලමේ, එතකොට නාමල් ගොල්ල, බෝපත් ශාන්තිය, ගිරිකුල අන්දරේ, සුවඳ පද්ම, බොනර විල, දියවඩන මළුව, මේ එබගේ නාට්‍ය අපි 11ක් කරලා තියෙනවා. ඒ නාට්‍යවලදී මම 8ක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. මම පිටස්තර අයට මේ නිසල විල් තෙර ඉදිරි කරා. ඒ නාට්‍ය ඔක්කොම මිනිස්සු බැලඳ ගත්තා. ඒවා විශේෂයෙන්ම ඒකෙදී දියවඩන මළුව වැවක් ගැන අපි කතා කළා, පරිසරය ගැන කතා කරා. ඒකට අදත් රජරට මිනිස්සු මට ලොකු ගෞරවයක් දක්වනවා. ඒ අපි ඒ කතා කරපු විෂය පරාසය තුළ අර නාට්‍ය නාමාවලියේ ඔබ රංගනයෙන් දායක වුණු ප්‍රධාන චරිතත්ව සිවුමාන්සල්, අපේ ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්මයා අර ගීත ගායනා කරන ඔබ ගුරුවරයෙක් විදිහට, ඉවත දමා රජ කිරුළු, ඉවත දමා රජ මැදුරු අපි යන්නේ. ඔව්, ඒක අධ්‍යක්ෂණය කළේ මේ සුදත් සේනාරත්න, ජාතික රූපවාහිනී සංස්ථාවේ නිෂ්පාදනයක්. ඒකෙදී දැන් අර විශ්‍රාමික ගුරු යෝලක්නේ, එකෙක් විදුහල්පතිවරයෙක් මමයි, අග්නස්සිරිසේන රංගන ශිල්පිනිය. ඒකත් මිනිස්සු හරි කැමති වුණා. මොකද ඒකෙදී ඒ පවුලේ දරුවෝ එක එක ක්ෂේත්‍රවල ඉන්නේ. විශේෂයෙන්ම ටියුෂන් උපකාරක පන්ති ගුරුවරයෙක් වගේ තිබුණා. දැන් මෙන්න මෙතන තමයි වැදගත්ම දේ. අසංක කලාකරුවෙක් තමාගේ නිර්මාණයක් කරනවා නම් ඒ නිර්මාණයට අන්තර්ගත වෙන්න ඕන. ඒ නිර්මාණකරුවා ජීවත් වෙන සමාජ පරිසරය තුළ තියෙන ඒ කාලීන ප්‍රශ්නයක්. ඒ කාලීන ප්‍රශ්නයක් අරගෙන කතා කරපුවම තමයි මිනිස්සු ඒක වැළඳගන්නේ. මොකද මිනිස්සුන්ට ඕන කරනවා මේ කලාකරුවා මොන දෘෂ්ටි කෝණයෙන්ද මේ ප්‍රශ්න දිහා බලන්නේ කියලා. ඒතර කලාකරුවා පෙරගමන්කරුවෙක් වෙනවා, නිර්මාණකරුවා. ඒක අනුව තමයි එයාට එන මානසික ශක්තියක් සහ බුද්ධි බලයක්. ඒ තුළ තමයි එයාගේ ජීවිතය සාර්ථක කරගෙන යන්නේ. ඒකයි මේ
හොඳ ටෙලිඩ්‍රාමයක හොඳ වේදිකා නාට්‍යයක් හොඳ චිත්‍රපටයක තියෙන වටිනාකම මේකයි. හරසුන් දේවල් කරලා වැඩක් නැහැ. අපි අදත් කතා කරන්නේ ඒ නිසාමයි මේ නිර්මාණ ගැන. ඔව්. අපි තවත් කතා කරනවා. තවත් වෙලාව ඉතුරු වෙලා තියෙනවා. මේ චරිත ගැන කතා කරලා අවසන් කරන්න බෑ. පැටිකිරියේ වාසගමෙන් නැරඹෙන මෙතුමාගේ පැටිකිරිය තාම ඉවර නැහැ. රැඳී සිටින්න. කට පහනක කැට අම්පුපලා පාවෙන දේති ලැබුන් ගනේ සැලතුන් රසය පැන ආපු පුලක් අකුරු ඇලක් දෙහාද කළියේ යුගයෙන් යුගයට නොමියන දහනක දිවියක පදනම මතු වෙන්නේ නොපෙනෙන ඈතක ඇගෙන අනවා සියුමැලි කැකුලක් මැලවෙන්නේ සියුමැලි කැකුලක් බටහිර සભ્યත්වෙන් සහ වාණිජ ධනවාදී රැල්ලෙන් වෙලියන අපේ සමාජය තුළ තමන්ට හැකි අයුරින් සාරධර්ම සුරක්ෂිත කරමින් සාරධර්ම සෝදා පාලුවකින් සමස්ත සමාජයම මුදවා ගැනීමේ උදාර සටනක නිරස යුග පුරුෂයෙක් ලෙසයි අද දවසේ කලාසුරි සතිස්චන්ද්‍ර එදිරිසිංහන් මම දකින්නේ. 76 වියති සතිස්චන්ද්‍ර එදිරිසිංහන්ගේ චරිතය ගැන කතා කරනට වඩා ඇත්තටම අපිට එතුමාට කළ හැකි ලොකුම ගෞරවය තමයි එතුමා මේ කාල පරිච්ඡේදය තුළ මේ සමාජය වෙනුවෙන් මේ සමාජයේ ජීවත් වන මිනිසුන් වෙනුවෙන් කළ කී දෑ පිළිබඳව ඉතා පුළුල්ව එතුමාගේ චරිතයත් සමග කියවීම එයයි අපට එතුමාට දැක්විය හැකි ලොකුම ගෞරවය ලෙසයි මම සලකන්නේ. කුඩා දරුවෙක්ගේ ඉඳලා වැඩිහිටි මහල්ල දක්වා ඕනෑම වයස් පරාසයක මේ සමාජයේ ජීවත් වන පුද්ගලයන්ට තමන්ගේ ජීවිතය අධ්‍යාපන කටයුතු වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න මේ ඉදිරිසිංහ චරිතය තුළින් ලබාගත හැකි දැනුමතුකම් බොහෝයි අපමණයි. එයයි මා දකින සතිස්සන්ද ඉදිරිසිංහ නැමැති මේ අසහාය කලාකරුවාගේ දර්ශනවේදයාගේ න්‍යාචාර්යවරයාගේ පරිසර හිතකාමියාගේ ලේඛකයාගේ එසේ නැත්නම් අපගේ කළගුණ හොඳින් හඳුනන යුතුකම් හොඳින් නිටු කරන අපගේ කලන මිතුරගේ විශේෂත්වය. ඔක්තෝබර් මාසයේ ගෙවිලි ඉවරයි. ඔක්තෝබර් මාසයේ ඔබට බොහෝම විශේෂ සිදුවීම් රැසක් තියෙන මාසයක්. ඔක්තෝබර් මාසේ පුරාම මේ මතක් වෙනවා මේ අහවල් දවස 65 ඔක්තෝබරේ වෙනුවෙන් ඔබ රස්සාවක් පවා කරන්න පටන් ගත්තා. මොකද මේ විවාහ වෙනවනම් මිනිහෙකුට කලාව හරියන්නේ නැහැ, රස්සාවක් තියෙන්න ඕනේ කියන පොඩි වචනේ ඇති ඔබට. ඒ වචනේට ඔබ හුඟක් දුර යනවා. ඔව්, ඔක්තෝබර් විප්ලවීය මාසයක්. ඒකේ මේ ලොකු වේදනාවකුත් තියෙනවා, ඒ වගේම සතුටුදායක දේවලුත් තියෙනවා. දැන් මුලින්ම වේදිකා නාට්‍ය හරිකසේ ඔක්තෝබර් මාසේ 3 වෙනිදා තමයි බගත ප්‍රශ්නාට්‍ය හැවලොක් ටවුන් එකේ පෙන්වුවේ. ඔක්තෝබර් මාසේ 5 වෙනිදා තමයි විවාහ වුණේ. මම විවාහ වෙච්ච දවසේම තමයි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ රංගන ශිල්පී දිලීප් කුමාර් කසාද් බැන්දේ සෛරා බානු මේ ඒක මම පස්සේ පත්තරකින් දැනගත්තේ. ඉතින් ඒක ඇටි හොඳ ශ්‍රේෂ්ඨ නළුවෙක්නේ ආසියාවේ, ඒක නිසා මම ඒක කිව්වේ. ඒ වගේම ඔක්තෝබර් 4 වෙනිදා දවසේ තමයි තාත්තා මිය ගියේ. 4 වෙනිදා තමයි ආදාහන කටයුතු කරේ. එතකොට චිත්‍රපටි කතන්දරේ පටන් ගත්තෙත් මාතරාජි ඔක්තෝබර් මාසේ 19 වෙනිදා දවසක තමයි මුහුරත් වෙලා තිබ්බේ. ඒ විදිහට තියෙනවා. ඉතින් මේ දැන් මේ කාලේ කරන දේවත් හැමතිස්සෙම නිකන් ඔක්තෝබර් මාසේ මම හිතලම කරනවා නෙමෙයි, ඉබේම ඔක්තෝබර් මාසෙට දාගන්න මොකද්ද පොඩි කහක් කාන්දම් බලයකින් වගේ එතනටම ඇදෙනවා. මොකක් හරි ඉතින් ඇති, ඉතින් ඔය බව පුරුදු ඇතිනේ.
ඔබේ නිවසට බොහොම යාබද කිලෝමීටර් 5ක් යාබද නෙමෙයි නමුත් එක ගමේ මිතුරියක් ශ්‍රියා කියලා කියන්නේ. ඉතින් ඇය ගැනත් පොඩ්ඩක් කියමු. ඔබ එහෙමයි ඇය ශ්‍රියා කාර්යපරුම අපි දෙන්නම එක විද්‍යාලය ඉගෙන ගත්තේ. මං විද්‍යාලයේදී සුදුසුදු නාට්‍ය අධ්‍යක්ෂණය කරනකොට ඇයත් ඒකේ සුළු චරිතයක් රඟපෑමක් ගැමිණියක් විදිහට ඒ කාලේදී ඇතිවෙච්ච මිත්‍රත්වය පයිස්කෝලෙන් පස්සේ ඒක ආදරයකට හැරුණා. දැන් අපි විවාහවෙලා අවුරුදු 51ක් වෙනවා. එතකොට අපිට පුතෙක් ඉන්නවා, දුවක් ඉන්නවා, පුතෙක් ඉන්නවා. එතකොට දැන් අපේ ලොකු පුතාගේ ලොකු පුතා අපේ ලොකු මුණුපුරා මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල ඩේකින් විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසර ශිෂ්‍යයෙක්. එතකොට අපේ ලොකු මිනිපිරිය මේ වෙනකොට මේ අවුරුද්දේ ඒ ලෙවල් විභාගයට වාඩි වෙනවා. එතකොට දියණියට දරුවෝ දෙන්නෙක් ඉන්නවා, ඒගොල්ලෝ දැන් ලොකු ළමයි. පුතාට ඉන්නවා, පොඩි පුතාට ඉන්නවා, පුතෙකුයි දූලා දෙන්නෙකුයි. එතකොට දැන් දරුමුණුපුර 7 දෙනෙකුගේ 100 කෙනෙක් සහ මිත්‍රණියක් තමයි අපි දෙන්න. ඉතින් අපේ බිරිඳ මගේ ඔය චිත්‍රපටි කටයුතු වලදී රූපවාහිනී නිර්මාණ වලදී ඈ නිෂ්පාදන පැත්ත ගැන බලනවා. දැන් නල්ලුලිය තෝරන එක බව කාස්ටිං කරනකොට පවා ඇයිනවා. මොකද මට වඩා එයා රූපවාහිනී ඒ කාලේ දැන් නම් ඉතර බලන්නේ දැන් බලන්නේ ආගමික දේව විතරයි වැඩි වශයෙන්ම. ඉතින් දැන් අපේ ජීවිතයේ දැන් අපේ සඳහා සමයේ බොහොම මම හුඟක් සමාජ සේවා කටයුතු වලට පැත්තට නැඹුරු වෙලා තියෙනවා. ඇය අභිධර්මයේ ඉගෙන ගනිමින් භාවනා වගේ දේවල් කරගෙන දානමාන කටයුතු කරලා යහපත් ජීවිතයකට මෙහා වෙන්නේ. ඉතින් අපිට ඉතින් එච්චර අපිට කරදරයක් නැහැ. ඉතින් වයසට යනකොට ඇතිවෙන පොඩි පොඩි ඔය රෝග අරවා මේවා තියෙන එක ඇත්ත දේව ස්වභාවයනේ. ඉතින් අපිට තියෙන එකම ප්‍රශ්න තමයි අපි ඇසුරු කරන අපි දන්න කියන අයගේ ප්‍රශ්න. ඒවා අපිට ප්‍රශ්න. ඒවා අපේ ප්‍රශ්න කරගන්න. ඒවා අපේ ප්‍රශ්න අපි කරගෙන නැහැ. නමුත් අපිට තියෙන ලොකු යුතුකමක් ඒවාට විසඳුම් දෙන්න. උපදෙස් අපිට දෙන්න පුළුවන්. ඒ රුපියල් සතත් වලින් උදව් කරන්න පුළුවන් එක්තරා ප්‍රමාණයකට. ඒ ටික අපි කරනවා. ඉතින් බොහොම දැහැමින් සෙමින් ජීවිතේ ගත කරනවා. මෙතන අසංග කියන්න ඕන එකක් තමයි විශේෂයෙන්ම දැන් අද කාලේ දැන් හුඟක් රංගන ශිල්පීන් හැටියට නළු නිලියෝ ගේ පෞද්ගලික ජීවිතේ බොහෝ දෙනෙක් අවුල් කරගෙන තියෙනවා. පවුල් අවුල් සිද්ධ වෙනවා. එතනදී මේක වෙන්නේ මෙහෙමයි. දැන් නළුවා නිලිය කියන්නේ නළුවා නිලිය කියලා කියන්නේ නළුවාට නිලිය තමයි බොරුවේ උල්පත. නළුවා කියන්නේ බොරුවේ උල්පත. නිලිය කියන්නේ බොරුවේ උල්පත. ඒ බොරුව තමයි මේ මවාපෑම කියන එක කැමරාවක ඉස්සරහා අපිට කරන්නේ. හැබැයි ඒ බොරුව ඇත්ත ජීවිතේ කරොත් ඔහුට ඇයට හරියන්නේ නැහැ වරදිනවා. ඉතින් ඒක නිසා දරුවෝ දෙන්නා ඉන්නවා, තව මිලියක් හම්බෙනවා, තව කෙනෙක් හම්බෙනවා, යනවා. මෙහෙම මහා ලොකු ඛේදවාචකයක් තියෙනවා. මෙන්න මේක නම් වැඩිහිටියෙක් හැටියට මට කියන්න පුළුවන් එක ලොකු විහසනයක් වෙනවා. එතකොට අධ්‍යක්ෂවරයා දෙන චරිතේ රඟපෑවට වැඩක් නැහැ. ඒක කරපුවාම සල්ලි හම්බෙනවා, සම්මාන හම්බෙනවා. තමන්ගේ චරිතේ හරියට රඟපා ගන්න ඕනේ. පොරොන්දුවක් දුන්නොත් පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනේ. ඒ විදිහට කරන්න ඕන. සදාචාරය කියලා එකක් තියෙනවා. මම මගේ උත්සවේදීත් මම ඉදගෙන කිව්වා මේ වැඩසටහනේ මම කියනවා කලාවට අධිපති දෙවගණ තමයි සරස්වති. ඔක ඉන්දියාවෙන් අපිට ලැබිච්ච සම්ප්‍රදායයක්. ධනයට අධිපති දෙවගණ තමයි ලක්ෂ්මී. එතකොට අපිට තියෙන්නේ අධ්‍යකයි සරස්වතිට තියෙනවත් හතරක්. එක අතක තියෙන්නේ පුෂ්කොළ පොතක්. අනෙක් අතේ අල්ලගෙන ඉන්නේ වීණාවක්. ඊළඟ අතේ ඉන්නේ ගිරවෙක්. ඊළඟ අතේ තියෙන නාමගුණ වෙලා. පුෂ්කොළ පොත සංකේතවත් කියන්නේ බුද්ධියට. කලාකරුවා බුද්ධිමත් වෙන්න ඕන. වීණාවෙන් කියන්නේ රසිකත්වය, උසස් ගීතය, උසස් කෙටි කතා, උසස් චිත්‍රපටිය මොකද්ද කියලා තෝරගන්න පුළුවන්කම තියෙනවා. ගිරවගෙන් කියන්නේ කතිකත්වය. කතිකත්වයක් තියෙනවා. තමන් දන්න දේ හරියට කියන්න පුළුවන්. නවගුණ වලින් කියන්නේ සීලයේ, ශික්ෂණයේ, විනය, ඩිසිප්ලින්. ඒතර මෙතන ශක්තියින් හතරක් තියෙනවා. ශක්තියේ සරල වචනේ තමයි සවිය. සතර සවිය තමයි සරිය. ඒතර සරස්වතී මෑණි ඉඳගෙන ඉන්නේ මොකක් උඩ? නෙළුම් මලක් උඩ. නෙළුම් පිපෙන්නේ කොහෙද? දියේ. අලේ තියෙන්නේ කොහෙද? මඩේ. මඩේ තියෙන අලෙන් එන පොහට්ටුව සූර්යා ලෝකයෙන් විකසිත වෙනවා. පිපිච්ච නෙළුම් මල වතුර ගෑවෙනවද? නැහැ. මඩේ ගෑවෙනවද? නැහැ. අන්න පාරිශුද්ධත්වය. ඇයි මිනිස්සු අපිට ආදරය කරන්නේ? ඇයි මිනිස්සු මට ගරු කරන්නේ? මේ රට පොඩි, මේ රටේ මහා විශාල පිරිසක් නැහැ. අපි කරන්නේ කියන්නේ මොනවද කියලා දෙවුන්දර තුඩුවේ, පේදුර තුඩුවේ වැටෙන අල්පෙන්ති කටුවේ හඬත් ඇහෙනවා මිනිස්සුන්ට. අද මේ මාධ්‍යයේ තියෙන ප්‍රබලතාවය නිසා ඒක නිසා හරි පරිසං වෙන්න ඕන.
හරි පරිස්සම් වෙනවා. අරක රඟපානවා කියලා පොරොන්දු වෙලා ඒකට එන්නේ නැතුව මේකට යනවා. මේ ගෑණියෙක් කසාද බදිනවා අවුරුදු දෙකමාරක් කන්ද කැඳගෙන යන්නේ නැහැ. ඊට පස්සේ තව එක්කෙනෙක් කසාද බදිනවා. එයා කියනවා නෑ එයා වැත්තල මාබන්න කරන බෙල්ල වැල දාගෙන මැරෙනවා වීඩියෝත් කරනවා. මොනවද මේ විකාර? මේ කලාව කියන්නේ උත්තරීතර දෙයක්. කලාකරුවක් කියන්නේ මිනිහයි දේවත්වයයි අතර ඉන්න ලෝවණය වෙන චරිතයක්. ඔහු පෙරගමන් කරුවෙක් වෙන්න ඕන. අපි ආදර්ශමත් වෙන්න ඕන. ඉංග්‍රීසි කේමනක් තියෙනවා be a light not a judge, be a model not a critic, be a part of the solution not the part of the problem. ඔබ ආලෝකයක් වෙන්න. මේ සමාජයේ නඩුකාරයෙක් වෙන්න එපා. ඉගෙන ගන්න නඩුකාරයෙක් වෙනව නෙමෙයි. අපි කියනනේ ඔයා වැරදි මේ අපරේ අයවා එහෙම කරේ. ඒ එහෙම නඩුකාරයෙ වෙන්න යන්න එපා. ආදර්ශමත් පුද්ගලෙක් වෙන්න ඕන. විවිචකෙක් වෙලා වැඩක් නැහැ. විවිචරි කරට ගමන් නැහැ. නාට්‍ය හරි මොනවා හරි පොත්පත්. නමුත් මේ සමාජයේ විවිචකෙක් වෙන්න ඕනේ නැහැ. අපි අර්බුදයක කොටස්කාරයෙක් වෙන්නාකයි අපි අර්බුදයක විසඳුම් පාර්ශවයක් බවට අපිපත් වෙන්න ඕන. මේ ජීවිතේ අපිට දීලා තියෙන්නේ අපි මේ විශ්වයට ඇවිල්ලා තියෙන්නේ කිසියම් කාර්යයක් ඉෂ්ට කරන්න. එතකොට අපේ දැන් ඔබතුල තියෙන සංගුණ කුසලතාවය මේ හැම කෙනෙකුටම කාර්මික ශිල්පය හැම කෙනෙකුටම කුසලතාව හැම කෙනෙකුටම රාජකාරියක් තියෙනවා කරන්න. ඒකට අද පාවිච්චි කරන වචනේ තමයි රස්සාව කියන එක. ඔය රස්සාව කියන වචනේ කපලම දාන්න ඕන. රස්සාව කියන එක අයින් කරන්න ඕන. සේවය කරන්න ඕන. සේවය කරන්න මට ලැබෙන දේ නෙමෙයි මම බලන්න ඕන. මගෙන් මොනවද ලෝකෙට එන්න ඕනේ. තව එකක් තියෙනවා සර්විස්. ඔය සේවය කියන වචනට ඉංග්‍රීසි සර්විස්නේ. සර්විස් ඉස් ද රෙන්ට් වී පේ ෆෝර් ද ප්‍රිවිලේජ් ෆෝර් ලිවිං ඔන් දිස් ඎර්ත්. සේවය වනාහි අපි කුලි ගෙවීමද කුමක් සඳහාද? මේ පෘථුවේ මේ විශ්වයේ අපිට ජීවත් වෙන්න වරප්‍රසාදයක් ලැබෙලා තියෙනවා. ඒ වරප්‍රසාදයට කුලි ගෙවන්න ණය ගෙවන්නවල මේ ඔක්සිජන් නැතුව ඉන්න පුළුවන්ද? වතුර නැතුව ඉන්න පුළුවන්ද? සූර්යාලෝකය නැතුව ඉන්න පුළුවන්ද? මේක ශ්‍රී ලංකන්න තනක් නෙමෙයි. ජීවත් වෙන කාලය අවුරුදු 30 වෙන්න පුළුවන්, 50 වෙන්න පුළුවන්, 60 වෙන්න පුළුවන්. ඒක නෙමෙයි ජීවත් වෙන කාලය නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. ජීවත් වෙන කාල සීමාවෙදි කරන්න කියන්නේ මොකද්ද කියලා වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා මේ සුකිරි බටිල්ලෝ වගේ නටන්න නැතුව මේ නිකම් මේකක් කරන්න නැතුව නිකම් පහත් අදහස් වලව ගබා ගන්න නැතුව බුද්ධි මණ්ඩල පළල් කරමින් ජීවිතේ සාක්ෂාත් කර ගන්න ඕන. ඒකෙදී අර සීලාචාරකම සදාචාරාත්මකම තියෙන්න ඕන. ලස්සන ඇඳුම් අඳින්න ඕන, කොණ්ඩ මෝස්තර තියෙන ඕන, වේශ නිරූපණය කරන්න ඕන. හැබැයි ඇතුලේ මිනිහා ඉන්න ඕන, ඇතුලේ ගැහණියේ ඉන්න ඕන. ඒක නෑ. ඒකයි මේ පිරිහීම. ඉතින් ඕකට තියෙනවා අසංක චක්‍රයක්, යහපත් දැක්මක් තියෙන්න ඕන. මේ දැක්ම සාක්ෂාත් කරගන්න යහපත් ආකල්ප තියෙන්න ඕන. ඒ ආකල්ප මත තමයි සාරධර්ම ගොඩනැගෙන්නේ. ඒ සාරධර්ම වලින් පිරිච්ච ගැහණියෙක් මිනිහෙක් තමයි යහපත් විනිශ්චයක් තියෙන්නේ. මේක හරි, මේක වැරදි, මේක පව්, මේක පින්, මේක උසස්, මේක පහත්. මේක කළ යුතුයි, මේක නොකළ යුතුයි. අන්න එතෙන්ට එන්න ඕන. අන්න එතෙන්ට එන්න ඕන. කියන්න ඉස්සෙල්ලා කරන්න ඉස්සෙල්ලා තීන්දුවක් ගන්න ඕන. මම මොකද්ද කරන්න? හැම මිනිහෙක් තුළම, හැම ගැහණියෙක් තුළම රංගන ශිල්පියෙක් ඉන්නවා. හැම කෙනෙකුගේම ආත්මයක් තුළ විනිශ් නඩුකාරකෙකුත් ඉන්නවා. නඩුකාරයා දැනගන්න ඕන බොරුකාරයා පාලනය කරන්න, නළුවා පාලනය කරන්න ඕන, අධ්‍යක්ෂවරයා පාලනය කරන්න යම්සේද ඒ විදිහටම ඇතුලේ. එතකොට මගේ සිනමා ශාලාව තුළ තමයි මේ දෙන්නම් ඉන්නේ. මේකේ තියෙනවා කාමර හතරක්. ශාරීරික කාමරය වෙනම තියෙනවා, ආධ්‍යාත්මික කාමරය වෙනම තියෙනවා, මානසික කාමරය වෙනම තියෙනවා, හැඟීම් නැමැති කාමරය වෙනම තියෙනවා. දිනපතාම මේ කාමර හයට යන්න ඕන. දිනපතාම මේ කාමර හය පිරිසුදු කරන්න ඕන. භගවත් ගීතාවේ තියෙන එක හින්දු දහම එකක් මම කිව්වේ. ඒතකොට මේ එතකොට තමයි මේ ජීවිතයේ ලස්සන, මේ ජීවිතය අර්ථවත් වෙන්න ඕන. අර්ථවත් වෙන්න ඕන. ඒක නිසා අර සේවය කියන්නේ තමන් මොකද තමන් අවබෝධ කරගැනීම තමයි අමාරුම දේ. හිත පාලනය කරගන්න ඕන. එතකොට තමයි සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. දැන් මට ඕන වෙලාවක ඕන දෙයක් කරන්න පුළුවන්, ඕන තැනකට යන්න පුළුවන්. අපි ලෝක ස්වභාවය අපි අඳුර ගන්න ඕන. ඒක තේරුම් ගත්තහම සන්තුෂ්ටිය කියන පරම ධනය ලැබෙනවා. ඔබතුමා ධනාත්මක චින්තකයෙක් විදිහට ධනවාදීව සුභවාදීව ජීවිතය ගැන හරි විදිහට දකින්න බොහෝ දේවල් කරනවා. මේ මම දැන් මේ වයසයි, මම මේ අතහැරලා දාන්න ඕනේ, මේ මගේ ජීවිතය සංජය කාලය කියලා ගෙතෙට්ට වෙලා දොරවල් වහගෙන එහෙම ඉන්න කෙනෙක් නෙමෙයි. මේ කතා කරපු වචන කිහිපය ඇතුලේ බොහෝ දේවල් සංගවිලා, ජීවිතය ගැන සංගවිලා තිබ්බා. ගාන්ධිතුමා එකවරක් කියනවා සත්‍ය හරිම සරලයි කියලා. ඔබතුමා දැක්කහ මේ සරල බව, ඒ සත්‍ය බව
ඔබට හැඟෙනවා. එනිසා ඔබතුමාගේ පැටිකිරිය ඔබතුමාගේ වාසගමත් එක්කම තියෙන බැඳුණු පැටිකිරිගේ කියන එක පැටිකිරිය මං හිතන්නේ අපි ඉතා හොඳින් අපිට පුළුවන් ආකාරයෙන් අපි දිගහැරියා කියලා විශ්වාස කරනවා හඳුනාගත්තොත් ඔබ මාට සටහන තුළදී. අවසාන වශයෙන් ඔබතුමාට කොහොමද මේක දැනන්නේ? දැන් මේ වැඩසටහනේ මාතෘකාවම නමම හඳුනාගත්තොත් ඔබ මා කියන එක හරි කාලෝචිතයි, හරි ප්‍රඥාගෝචර මේ වගන්තියක්. ඒක දැන් අපි කලාකරුවෝ වශයෙන් ඉන්නවනේ, දැන් අපිව හඳුනාගන්න පුළුවන් වෙන්නේ අපි කවුද කියන එක හඳුනාගන්න පුළුවන් වෙන්නේ බොහෝ දෙනෙකුට අපි නිරූපණය කරන චරිත තුළින්. හැබැයි අපි නිරූපණය කරන චරිත තුළ අපි නැහැ, ඒ වෙන කෙනෙක් නිරූපණය කරපු එකක් තියෙන්නේ. හැබැයි මේ වැඩසටහනේදී කතා කරන්නේ මම, වෙන කෙනෙක් නෙමෙයි කතා කරන්නේ. මගේ මනසෙන්ගෙන මගේ චින්තනය, මගේ අත්දැකීම්, මගේ දැනුම, මම පිළිගන්න දේ, මම ප්‍රතික්ෂේප කරන දේ තමයි කතා කරන්නේ. එතකොට දැන් නිෂ්පාදකවරුන් හැටියට, නිර්මාණකරුවන් හැටියට ඔබ ඉතාම රටට කාලීනව වැදගත් දෙයක් තමයි මේකෙන් කරන්නේ. අපි කවුද කියලා හඳුනාගත්ත මාව හඳුනාගත්තොත් ඔබ මට තව ගරු කරන්න පුළුවන්, මට තව ආදරය කරන්න පුළුවන්, මම කරන වැඩවලට තව උපකාර කරන්නට පුළුවන් කියන එකයි තියෙන්නේ. ඉතින් ඔබතුමාලා මේ වැඩසටහන තුළින් මේ පුංචි තිරේ හරහා ලොකු වැඩක් කරන්නේ. ඒ මොකද ලොකු පාලමක් හදනවා මිනිස්සුන් එගොඩ වෙන්න. ඒක තමයි මේ වැඩසටහනෙන් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක නිර්මාණ කටයුත්තක් වෙන්න පුළුවන්, වාර්තා කටයුත්තක් වෙන්න පුළුවන්, වෙනත් වැඩසටහනක් වෙන්න පුළුවන්. මිනිස්සු කරන්න තියෙන එක වැඩයි, ඒ මිනිස්සුන්ට වැඩ කරන එක විතරයි. එතකොට ඔබතුමාලා මේ වැඩසටහන තුළින් මිනිස්සුන්ට මිනිස්කම පිළිබඳව කියලා දෙනවා, මිනිස්කම ගැන දන්න කෙනෙක් ඇදී. හැබැයි ඉතින් ඒ හඳුනා ගන්නට ඕනේ හැම කෙනෙක්ම නෙමෙයි. එතකොට අපි කතා කරනකොට ශ්‍රාවකයා නැත්තම් නරඹන්න හඳුනගන්න ඕන අය හඳුනගනි. හැබැයි තමන්ම හඳුනගන්න බැරි අයට අනුන් හඳුනගන්න හුඟක් අමාරුයි. අමාරුවෙන් හරි කමන්නේ අපි හඳුනගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඔබතුමාට බොහොම ස්තුතියි කියන්නේ මම කියන ඔබතුමාට බොහොම පිං කියලා. ආයිබෝ වේවා. ආයිබෝ වේවා. ඔබටත් සුබ රාත්‍රියක් වේවා. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.